සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නාන්තලික්ඛේන සමුද්ද මජ්ජේ නපබ්බතානං විවරං පවිස්ස නවිඤ්ජති සෝ ජගති පදේසෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්මාති ශ්‍රද්ධාවන්ත කරුණාවන්ත පින්වතුනි පින්වතියනි අපි සෑම දිනාම මේ වෙලාවේ සැරසෙන්නේ ජීවිතේ සිද්ධ කරගන්න ක්‍රියාවන් අතරේ වටිනාම කුසලයක් කරගන්නට දවසක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ළඟට එක්තරා දේවතාවෙක් පැමිණෙනවා මේ දේවතාව බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා එකත් පසෙක ඉඳගෙන අහනවා මේ ලෝකේ දානයක් තියනවා නම් වටිනාම දාණය වෙන්නේ කුමක්ද කියලා මේ ලෝකේ රසයක් තියනවා නම් ඒ රස අතරින් ප්‍රණීතම රසය වෙන්නේ කුමක්ද කියලා ඔය වේලාවේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේවතාවාට දේශනා කරනවා මේ ලෝකේ යම් තාක් දාන තියනවා නම් සබ්බ දානං ඒ දානාතර වටිනාම දානේ තමයි ගිනාති ධම්ම දාන දානං කියලා. වටිනාම දානේ මොකද්ද? ධර්ම දානේ කියලා දේශනා කළා. ඒ වගේම මේ දේවතාව අහන්නේ දෙවනි ප්‍රශ්නයේ විදිහට රස අතර වටිනාම රස ප්‍රණීතම රස මොකක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සබ්බ රසං ධම්ම රසෝ ජිනාති කියලා. මේ ලෝකේ යම් තාක් රස තියෙනවා නම් ඒ රස අතර ප්‍රණීතම රසය තමයි ධර්ම රසය කියලා. ඇයි මෙහිම දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ තව තැනකදී දේශනා කරනවා යම් කිසි කෙනෙක් ධර්මය කියලා දෙනවා නම් ධර්මයේ දේශනා කරනවා නම් ඒ තැනැත්තා අමෘතේ දෙන්නවාගේ කියලා. අමෘත කියලා කියන්නේ මැරෙන්නේ නැති දෙයක් දෙනවා කියන එක. ඒ කියන්නේ නිර්වාණයට. ඇයි මෙහෙම දේශනා කළේ? පින්වතුනි, මේ ලෝකය තුල යම් කිසි කෙනෙක් සතර අපායෙන් මිදෙනවා නම් ඒ මිදෙන්නේ
ඒ තැනැත්ත ළඟ ධර්මයේ තිබුණ නිසා විතරයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ධර්මයේ සංදිට්ඨිකයි කියනවා. සංදිට්ඨිකෝ ධම්මෝ කියලා ඇයි මහණෙනි සංදිට්ඨික කියන්නේ? රාගය නැති නිසා සංදිට්ඨික කියනවා, ද්වේෂය නැති නිසා සංදිට්ඨික කියනවා, මෝහය නැති නිසා සංදිට්ඨික කියලා කියනවා. රාගය කියන්නේ ලෝභයට නමක්, ද්වේෂය මෝහය කියන්නේ අකුසල් සිත් තුනක්. මෙන්න මේ සිත් තුන මුල් කරගෙන යම් ක්‍රියාවක් කළොත් ඒක අකුසලයක් වෙනවා. ඒකෙන් තමයි සතර අපාය උපදින්නේ. යම් කිසි කෙනෙක් රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව යම් ක්‍රියාවක් කරනවා නම් ඒ මොහොතේ යාගේ ළඟ පවතින්නේ ධර්මය. ඒ ධර්මයේ පවතින්නේ මනසක් තියෙන, මානසිකාරයේ තියෙන මිනිහෙක් ළඟ විතරයි. ඒ කරන ක්‍රියාව මරණ මොහොතේ චුතිසිතට ආවොත් ඒ තැනැත්තා උත්පත්තිය ලබන්නේ කාම සුගතියක. එහෙමනම් පින්වතුනි, යම් කිසි කෙනෙක් සතර අපායෙන් බේරලා මනුස්ස ලෝකෙක හරි දිව්‍ය ලෝකෙක හරි උපද්දන්නේ ධර්මය විසින් නිසා ධර්ම දානය උතුම් වෙනවා, ධර්ම රසේ ප්‍රණීත වෙනවා. ඒ වාගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි මිනිස්සෙයි සතර අපායේ උපදින්නේ නැහැ සෝතාපන්න තත්වයටපත් වුණොත්, සෝවාන් ඵලයටපත් වුණොත්. යම් කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙනවා නම් ඒ සෝවාන් ඵලයටපත් වෙන්නේ විදර්ශනා ධර්මය නිසා. ඒ විදර්ශනා ධර්මය ශ්‍රවණය කරලා අනුගමනය කරලා සෝතාපන්න තත්වයට පත් වුණොත් එයා කවම කවදාකවත් සතර අපාය උපදින්නේ නැහැ. ඊළඟට අනාගාමි වුණු පුජ්‍යලයා කාම ලෝකේ උපදින්නේ නැහැ. රහත් ඵලයට පත් වුණු පුජ්‍යලයා නැවත කිසිම භවයක උත්පත්තිය ලබන්නේ නැහැ. කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය උපදින්නේ නැහැ. ඒක නිසා භව දුක නැති කරන නිසා, සංසාර ගමන නැති කරන නිසා, ඒකට ධර්මයේ උපකාරී වෙන නිසා ධර්ම දානීය වඩා වටිනවා. බත් කටක් කෑවොත් පැය 6ක් යනකොට ඒක මල පහ බවට පත් වෙනවා. ඒකේ කිසිම වටිනාකමක් නැහැ. පින්වතුනි, මම චූටි කාලේ මට අවුරුදු 8ක් විතර ඇති මතකෙ හැටියට අපේ ආච්චි අම්මා සිල් අරගෙන පොය දෙකට සිල් ගන්නවා. එහෙම සිල් ගත්ත දවසක ගෙදර ආපුවම පන්සලේ කියන කතා ගෙදර ඇවිත් කියනවා. ඉතින් අපි හරි ආසයි එහෙම අහන්න. එක දවසක ආච්චි අම්මා උදේ ඇවිත්ලා කියන කතාවක් අහගෙන ඉන්නකොට තමයි මට හිතුනේ මහන වෙන්නට ඕනේ කියලා. එතකොට වයස අවුරුදු 8යි. ඒ කියන්නේ ඉස්කෝලේ 3 පන්තිය විතර වාගේ. ඒට අවුරුදු ගානකට පස්සේ කියන 6කට පස්සේ පැවිදි වෙන්නේ. මම ඔබට කියන්න උත්සාහ කරන්නේ, එදා ආච්චි අම්මා කියන වචනය කන් දෙකෙන් අහලා මනසේ තැන්පත් කරගෙන ඒක සිතුවිල්ලක් බවට පත් කරගත්තා. ඒ සිතුවිල්ල හදවත ඇතුලේ තැන්පත් වුණා. අවුරුදු 6කට පස්සේ ඒක ක්‍රියාත්මක වුණා. අද මේ පුටුවේ වාඩි වෙලා ඉන්න හාමුදුරුව ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය. ආච්චි අම්මා ඉස්කෝලේ ගිහින් නැහැ. ආච්චි අම්මට අකුරු ලියන්න බෑ. හැබැයි හදවත ඇතුලේ ගොඩක් හොඳ ගුණ ධර්ම තිබුණා. පැවිදි වුණාට පස්සේ පැවිදිකම ගෙනිය නැහැටි පවා කියන්න පුළුවන් ශක්තිය ආච්චි අම්මගේ ළඟ තිබුණා. ඉතින් ඉස්කෝලේ ගියේ නැති, බුද්ධ ධර්මයේ මහා ගොඩක් ඉගෙන ගත්තේ නැති ඒ ආච්චි අම්මා කියන එක කතාවකින් අවුරුදු 8ක් වයස 3 පන්තියේ ඉන්න මගේ සිත ඇතුලේ වෙනසක් ඇති කරන්නට ඒ කතාවට පුළුවන්කමක් තිබුණා. නමුත් එදා ආච්චි අම්මා කතාව කියන දවසේ මම උදේට කාපු දේවල් පැය 6ක් යනකොට මගේ ශරීරයෙන් ඉවත් වෙලා ඉවරයි. අර කියන වචනය මගේ මනසේ තැන්පත් වෙලා අද වෙනකොට අවුරුදු ගානක්, අවුරුදු 37ක් විතර ඒක මගේ ළඟ, 36ක් විතර මගේ ළඟ තියෙනවා. ඒක නිසා පින්වත්නි,
ධර්මයක් අපි ශ්‍රවණය කළොත් අද දවසේ ඒක අපේ ළඟ තැන්පත් වුණොත් අද මේක ක්‍රියාත්මක කරන්නට හිතුනේ නැතත් හෙට හිතුනේ නැතත් ඔබට අවුරුදු 50 55 60 පැනලා හරි ඒක කරන්නට හිතෙයි. ඒක නිසා අපි ධර්මය ශ්‍රවණය කළොත් ඒක කණින් අහලා මනසේ තැන්පත් කරගත්තොත් ඒක ඉවත් වෙන්නේ නැහැ අපේ ළඟ රැඳිලා තියෙනවා. ඒ නිසා තමයි ධර්ම දානය වටිනවා කියන්නේ. ඒ වාගේම ධර්ම රසය අනිත් රසයන්ට වඩා වටිනවා කියන්නේ. ධර්මය තුළින් කවදාක්වත් කෙනෙක් මුලාවට මෝහයටපත් වෙන්නේ නැති නිසා. එහෙමනම් අපි මේ වාගේ රටකට අවුදින්න කාර්ය බහුල ජීවිතයක් ජීවත් වෙන්න ගෙනියන ගමන් අද වාගේ දවසක් විවේකයෙන් ඉන්නවා වෙනුවට මේ වාගේ ඇවිත්ලා බිම වාඩි වෙලා ඉන්නගත්තු තීරණය ඔබේ උත්පත්ති කුසලයේ තියෙන වටිනාකම. ඒක නිසාම තමයි අද ඔබ මෙතෙන්ට ආවේ. දැන් ඔබේ කන් දෙකට ඇහෙන්නේ නරක දෙයක් නෙමෙයි. මෙතන ඉඳන් බණ අහලා ඉවර වෙනකල් ඔබේ හිතේ රාගය ඇති වෙන සිතුවිල්ලක්, ඔබේ හිතේ ద్వේෂය ඇති වෙන දෙයක් මගේ කටින් එළියට යන්නේ නැහැ. දේශනා කරනවා නම් දේශනා කරන්නේ නරක જાති අයින් කරගන්න, හිත හදා ගන්න, සතුටක් ඇති කරගන්න අහිංසක ක්‍රමවේදය. ඒ අහිංසක ක්‍රමවේදය අහනකොට හිත කිපෙන්නේ නැහැ, සාන්ත වෙනවා. හිත අකාරුණික වෙන්නේ නැහැ, කාරුණික වෙනවා. වෛරය ඈත් වෙනවා, හිතේ මෛත්‍රිය පිරෙනවා. ඉතින් පැයක් ඉවර වෙනකොට උපදින්නේ කුසල් සිතුවිලි නම්, රැඳෙන්නේ කුසල් සිතුවිලි නම්, කුසල් සිතුවිලි උපද්දගෙන කුසල් සිතුවිලි රඳවගෙන ඉන්නවට කියනවා භාවනා කරනවා කියලා. භාවේති කුසල ධම්මේ ආසේවේති වඩ්ඩේති ඒතායාතිකෝ භාවන. කුසල් සිතුවිලි හොඳ සිතුවිලි හිතේ උපද්දලා රැකගෙන දියුණු කරන එකට තමයි භාවනා කියලා කියන්නේ. ඔය පින්නතුන් සෑම දිනම හරි පින්වන්ත උනේ වාසනාවන්ත උනේ නිසා. එහෙමනම් සෑම කෙනෙක්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ වටිනා දෙයක්, උතුම් දෙයක්. සෑම කෙනෙක්ම හොඳට මේ ධර්ම දේශනාවට අවධානය යොමු කරන්නට ඕනේ. පින්වතුනි, සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සත්සති ගත කරලා පස්වග තවුසංගෙන් ආරම්භ කරනව ධර්ම දේශනාව. ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියලා. මහණෙනි, නිවන් බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ අන්ත දෙක අතාරින්න කියලා දේශනා කළා. ඒ තමයි ශරීරයට සැප දෙන කාමසුකල්ලිකානු යෝගයත්, ශරීරයට වද දෙන අත්තකිලමතානු යෝගයත් කියන දෙක. එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න හිටියේ 5 දෙනයි. ඒ 5 දෙනත් වාඩි කරවගත්තේ බලෙන්. කිසිම ගරුසරුවක් නැති 5 දෙනෙකුට තමයි ඉස්සරලාම දේශනය කරන්නේ. දැන් මන්නම් මෙතෙන්ද වැඩලා බණ දේශනාව කරන්නට කලින් මේ අම්ම කෙනෙක් මල්වට්ටියක් පරිත්‍යාග කරලා ආරාධනා කළේ. අසංකේය කල්පලක්ෂයක් පාරමිතා පුරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම ධර්ම දේශනාව කරන්න යනකොටම වඳින්න තරම්වත් හිතක් එයාලට ආවේ නැහැ. බුදුරජාණන් වහන්සේ උත්සාහය ඇතරියද? නැහැ. තරහක් ඇති කරගත්තද? නැහැ. තමන්ට කරපු උපකාරයේ හිතේ තියාගෙන මේ 5 දෙනාට කිව්වා වාඩි වෙන්න කියලා. වාඩි වෙන්න කියලා මේ 5 දෙනාට ධර්ම දේශනා කළා. අවබෝධ කරගත්තේ එක්කෙනයි. කලකිරුණද? නැහැ. මං මෙච්චර මහන්සි වෙලා මෙච්චර දඟලලා දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්තේ එක්කෙනයි කියලා කලකිරුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගත්තේ මේ ධර්මය අවබෝධ කරගත්තු තැනැත්තා මේ ශාසනය තුල වටිනාම කෙනෙක් වෙනවා කියලා. එදා ඉඳන් මාස 3ක් ගත වෙනවා. ඉතිරි 4 දෙනා ඒ தത്വයට පාත් කරලා රහත් ඵලෙහි පිහිටවන්නට මාවත හදලා දෙන්නට. එදා ඒ ආරම්භ කරන ලද ක්‍රියාව මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල්ලුයනේ සල්ගස් දෙකක් අතරෙදි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියලා. සම්පූර්ණ බුද්ධ ධර්මය අවුරුදු 45ක් දේශනා කරපු සම්පූර්ණ බුද්ධ ධර්මය වචන දෙකකට සාරාංශගත කරනවා. ඒ නිසා දහමේ තියෙන්නේ අප්පමාදේන කල් දාන්නේ නැතුව සම්පාදේත කුසල් වඩලා නිවන් අවබෝධ කරගන්න එක. ඉතින් මේ තුල ඇතුළත් වෙලා තියෙන්නේ සංසාර දුක කියන එක කොහොමද එන්නේ කියන කාරණාව පැහැදිලි කරන එකමයි. ඒ නිසා අද දවසේ මම අපේ පින්වත්තුන් සියලු දෙනාටම ඉතාම හොඳ කරුණු ටිකක් අතීත කාලේ උදාහරණත් බුදුහාමුදුරුවන්ගේ කාලේ උදාහරණත් වර්තමාන ලෝකය තුල කනට ඇසෙන යම් යම් තොරතුරු ඔය පින්නතුන්ට මට දකින්නට ලැබෙන තොරතුරුත් එකතු කරලා මේ ගාථාවට සාධාරණයක් ඉටු වෙන ආකාරයට කරුණු පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. සෑම කෙනෙක්ම හොඳ අවධානයක් ඇති කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනි. සමහර හිතාගෙන ඇති මේ හාඳුර අදත් පැයම බණ කියයි කියලා. බුදු අම්මෝ පැයක් බණ කියන්නේ මම උපරිම බණ කියන්නේ විනාඩි 59යි. තව එක බෝනස් විනාඩියක් ගන්නවා. ඊට වඩා තප්පරයක්වත් ගන්නේ නැහැ. ඒ කාලය තුල සෑම කෙනෙක්ම හොඳට බණ ටික අහන්නට ඕනි. අද මං තෝරගත්ත මාතෘකාව ඇතුළත් වෙලා තියෙන්නේ ධම්මපද පාළියට. ධම්මපද පාළියත් ඇතුළත් වෙලා තියෙන්නේ කුද්දක නිකායට. ඒක මං ඉදත් දේශනා කළා. පාප කියලා වග්ගයක් තියෙනවා. ඔය වග්ගයේ ඇතුළත් වෙලා තියෙන නමවැනි ගාථාව තමයි අද දවසේ මං මාතෘකා කරගත්තේ. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේශෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්මාති. මේක තමයි ගාථාව. මම අර්ථය තේරුම ඉස්සරලා දේශනා කරන්නම්, හොඳට අහගෙන ඉන්න. මේ තේරුම හොඳට අහගෙන ඉන්න. සරල තේරුමක් තියෙන්නේ. මම ධර්ම දේශනාව කරගෙන යන ගමන් මේ ගාථාවේ තේරුම ඔබෙන් අහනවා. මට උත්තර දුන්නොත් එවලේම බණ නවත්තනවා. ආකාසට්ටාච බුම්මට්ටා කියලා දෙවියන්ට පින් දීලා. බැරි වෙලා හරි උත්තර දී ගන්න බැරි වුණොත් තව පැයක් බණ කියලා. ඒ පැය බණ කියලා ඊට පස්සේ ආය අහනවා මේ ගාථාවේ තේරුම. ඔය පින්නතුන් උත්තර දුන්නොත් එවලේම බණ නවත්තනවා ආකාසට්ටාච බුම්මට්ටා කියලා. බැරි වුණොත් ඒත් බණ නවත්තනවා. ඊට එහා යන්නේ නැහැ. ඒක නිසා තේරුම මතක තියාගන්න, ගොඩාක් වටිනවා මේ ගාථාවේ අදහස. න අන්තලික්කේ. අන්තලික්ක කියලා කියන්නේ අන්තරීක්ෂය කියන්නේ. පෘථුවියත් අවකාශයත් කියන ඉඩට තමයි, මේ පෘථුවිය ඉඳන් උඩ ඉඩට තමයි අන්තරීක්ෂ කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට අන්තලික්කේ කියලා කියන්නේ සත්තමේ විභක්ති ඒක වචන පදයක් එන්නේ. න කියන්නේ නැහැ කියන්නේ. න අන්තලික්කේ කියන්නේ ආකාශය තුල, අභ්‍යවකාශය තුල හිටියත් බෑ නැ කියන එක. තාම මොකද්ද කියලා දන්නේ නැහැ. න සමුද්ද මජ්ජේ. සමුද්ද කියලා කියන්නේ පින්වතුනි, අටුවාව තේරුම් කියනව සමුද්ද කියන වචනයට තේරුම් දෙකක් එනවා. සඳ උදා වෙනකොට අධික ලෙස සීතල වෙන නිසා සමුද්ද කියන වචනේ පාවිච්චි කරනවා. සඳ උදා වෙනකොට මුහුදේ තියෙන වතුර අධික ලෙස සීතල වෙනවා. ඒ සීතල වෙන නිසා තමයි සමුද්ද කියන්නේ. ඊළඟට තව අර්ථයක් තියෙනවා. යම් තාක් ජලය තියෙනවද, ඒ තාක් ලුණු රසය තියෙන නිසා සමුද්ද කියනවා. සමුද්ද කියලා කියන්නේ ඒකයි. දැන් නදී කියලා ගත්තොත් අභික්කණං නදතිති නදී, නිතර නිතර සද්ද කරන නිසා තමයි නදී කියන්නේ. ඕනම වචනයක් හැදෙන්නේ අදහසක් ඇතුව, අදහසක් නැතුව වචන හැදෙන්නේ නෑ. ඒකට සමුද්ද කියලා කියන්නේ මේ මුහුදට
ජලය එකතු වෙන තැනට ජලය එකතු වෙන තැන හඳුන්වන ජල නිදි කියලා. මජ්ජ කියන්නේ මැදට. සමුද්ද මජ්ජ කියලා කියන්නේ මුහුදේ මැදට. න සමුද්ද මජ්ජේ කියලා කියන්නේ මුහුදේ මැද හිටියත් බෑ කියනවා. න පබ්බතානං විවරං පවිස්ස. පබ්බත කියන්නේ කන්දට. පබ්බත වර්ග දෙකක් තියෙනවා. පංසු පබ්බත, සීල පබ්බත කියලා. පංසු කියන්නේ පස් වලට. පස් කඳු තියෙනවා. ඊළඟට සීල කියන්නේ ගල් වලට. සීල කඳු, සෛල ගල් කඳු තියෙනවා. මෙතන කතා කරන්නේ ගල් කන්දකට. විවර කියලා කියන්නේ සිදුරට. පවිස්ස කියන්නේ අනියමාර්ථ ක්‍රියාපදයක්. වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්, අවිනිශ්චිතයි. ඒක නිසා පවිස්ස කියන්නේ පිවිසුණක් කියන්නේ. පබ්බතානං විවරං පවිස්ස කියලා කියන්නේ ගල් ගුහාවක ඇතුළට පිවිසුණක් ඇතුළොණක් කියලා. එතකොට අහසේ හිටියත්, මොහොද මැද හිටියත් ගල් ගුහාවකට ඇතුළොණ. ඊළඟ එක යත්තටි තෝසෝ జగතිප්පදේශෝ. జగති කියන්නේ පෘථුවියට. జగන් මාතා කියන්නේ පෘථුවි මෑණියන්ට. ඒක භාෂාවෙන් ස්ත්‍රීලිංග පදයක් විදියට. ඒක නිසා జగන් මාතා දෙවඟනක් කියනවා. එතකොට මේ පෘථුවියට දෙවඟනක් කියලා තමයි ගරු කරන්නේ. එහෙම ගරු කළාය කියලා හානියක් වෙන්නේ නැහැ. අපි සෑම දිනම කන්නේ බොන්නේ සේරම මේ පොළවහන්ද. ඇපල් කියලා, මිදි කියලා, බත් කියලා, හාල් කියලා සේරම හම්බෙන්නේ පොළවේ රසේ දෙන එක. ඒක නිසා පොළවට ගරු කළාට කමක් නැහැ. මම නීතියක් දාලා තියෙනවා පාසලට ඇතුළෙන් සෑම දරුවෙක්ම පාසල් බිමට වැඳලා ඇතුළු වෙන්නට ඕනි කියලා. සෑම දරුවෙක්ම වැඳලා ඇතුළු වෙනවා. ඒක ගොඩක් වටිනවා. ඉස්සර කාලේ මිනිස්සේ කුඹුර සීසන්න ගියාට පස්සේ කුඹුර හාන්නට කලින් නගුල බැඳලා ගවයන් දෙදෙනාට වඳිනවා. එදාසේ පොළවට වඳිනවා. ඉන්දියාවේ ඕනම දෙයක් කරන්න කලින් එයාලා පෘථුවියට වඳිනවා. ඒක ගොඩක් වටිනවා. Taman ඉන්නේ එතනනේ. එතකොට జగති කියන්නේ පොළවට. යත්ත කියන්නේ පොළවේ යම් තැනක කියන්නේ. පදේශ කියන්නේ ප්‍රදේශයක් කියන්නේ. තිතෝ කියන්නේ හිටගෙන ඉන්නවට. జగති, යත්ත, පදේශ, තිතෝ කියන එක තමයි జగතිප්පදේශෝ කියලා කියන්නේ. එතකොට පොළවේ කොතනක හිටගෙන හිටියා. න මුංචෙය පාපකම්මාති. පාපකම්මා කියන්නේ තමන් කරපු පවෙන්. න මුංචෙය කියන්නේ මිදෙන්න බෑ කියනවා. ඔන්න දැන් තේරුම සරල වහගන්න. අහසේ හිටියත්, මොහොද මැද හිටියත්, ගල් ගුහාවක ඇතුලේ හිටියත්, පෘථුවිය කොතනක, පොළවේ කොතනක හිටියත්, තමා කළ පාප කර්මයෙන් මිදෙන්න බෑ කියනවා. මේක තමයි ගාථාවේ අදහස. ගාථාවේ ධර්ම කරුණු කියන්නට පෙර ඔය පින්නතුන්ට මම මේ ගාථාව දේශනා කරන නිදාන කතාව කියලා දෙන්න. දැන් මේ කතාව කියනකොට සමහරුන්ට හිතෙනවා ඇති කතාවක් තුළ එහෙම ගණ්ඩ දෙයක් තියනවද කියලා. පින්වතුනි, කතාවක් තුළින් ජීවිතයට ගැඹුරු පණිවිඩයක් දෙනවා. දැන් බලන්න, දීගිති කෝසල ජාතක කතාවේ දීගාව කුමාරයා අර බ්‍රහ්මදත්ත රජතුමා තමන්ගේ තාත්තයි අම්මයි අරගෙන යන වෙලාවේ ඒ කුමාරයාගේ වයස අවුරුදු 16යි. ඉගෙනගෙන ගෙදර එනකොට තමයි දකින්නේ නිවැරදි අම්මා තාත්තා මරණ්ඩි කල යනවා. ඒ වෙලාවේ හරි ආවේගයක් ඇති වෙනවනේ, තරහක් ඇති වෙනවනේ. අපි කාට හරි කියනකොටත් කියන්නේ ඕන කෙනෙකුට බයින්ද, කාට බයින්ද එපා කියලාද? අම්මට මොකවත් කියන්න එපා කියනවා. එහෙම වුණොත් උඹයි කටයි, එහෙම කරගන්න එපා කියනවා. නැත්තම් කටේ තියෙන දත් ටික කොහාට යවා ගන්න එපාද කියන්නේ? ඔව්, එහෙම යවුවත් කමන්නේ. මොකද අපි දත් දෙන්න මොකටද? හපන්න. ඉතින් අපි කනකොට හපනවද? නෑ, ගිලිනවා. ඒක නිසා බඩට යවුවොත්, බඩේදී හරි අපන නිසා කවුරු හරි දත් ටික බඩට යවුවොත් ඒක කරන ලොකු උපකාරයක්, කමක් නෑ.
ඉති අවුරුදු 16ක වයස තරුණේ සාමාන්‍යයෙන් කවුරු හරි කියන දෙයක් අහන මට්ටමකද ඉන්නේ නැහැ. ඒ වුණාට මේ තරුණයාට අම්මයි තාත්තා කියනවා, පුතේ ළඟ බලන්න එපා, දුර බලන්න, වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියලා. මේ 16ක ළමයා මේ තාත්තා කියන දේ අහනවද නැද්ද? ඒක දිගින් දිගට ක්‍රියාත්මක කරලා අවසානයේදී රජතුමාගෙන් පිළිගන්නේ නැතුව රජතුමා දිනා ගන්න පුළුවන් වෙනවද නැද්ද? බලන්නකෝ මේ කතාව අවසන් කරන්නේ යහපත් දෘෂ්ටි කෝණයකින්නේ. ඒක නිසා සෑම කතාවක්ම අපට දෙන්නේ හොඳ පණිවිඩයක්. දැන් බලන්නකෝ අර නරියගේ මිදි කතාව. කැලේ ගියා නරියෙක්. මොනවද හම්බ වුනේ? මිදිවැලක්. ඒකේ තිබුණා මිදි. නරියට හිතන කන්න. ඉතින් නරියා දඟල දඟල උඩ පනිනවා. එක මිදි ගෙඩියක්වත් කඩා ගන්න බැරි වෙනවා. නරියා අහපව් හැරෙනවා. එන්න පිටත් වෙනවා. නරියා මොනවද කිව්වේ? මේ මිදි තිත්තයි කෑවොත් මොකද්ද? මට හරියට මතක නෑ එකයි ඇහුවේ. කෑවොත් ඇට්ටරකමට දූත්තර දෙන්නේ නැති දන්නේ නැති නිසාද? ඔව්. කෑවොත් බඩරි දෙනවා. කොයි වචන දෙක කියලා නරිය අහපව් හැරිලා ඉනවා. ඇත්තටම කැලේ නරියෙක් මිදි කන්න ගියාද? නෑ. ඔය වචන දෙක නරියක් කිව්වද? නෑ. එහෙනම් මේ කතාව ඇතුලෙන් දෙන පණිවිඩය මොකද්ද? අත්තරීම කියන එක නේද? එතකොට ඒකට ගත්ත සතා කවුද? නරිය කියන කෙනා. නරියට පුළුවන් වෙනවා ඇසට ගැටෙන අරමුණ නිසා හිත තුළ උපදින චන්දරාගය කියන එක ඒ මොහොතේ අතහැරලා දාන්න. එයා ඒක අතාරිනවා. එයා අහපව් වෙන්නේ ඒකේ තියෙන අනිත්‍යතාවය, අසුභතාවය දැකලා. අපට අරමුණක් හම්බුනොත් අපි එහෙම ලේසියෙන් අතාරිනවද? නැහැ. හෙට හරි ගිහිල්ලා ඒකට ගණ්ඩ උත්සාහ කරනවා. සමහර විට ඒ නිසා අපේ සහනය, සතුට, සොම්නස නැති කරගන්නවා. දැන් බලන්න මේ පුංචි කතාව දුන්නු පණිවිඩේ. ඒක නිසා පින්වතුනි, කතාවක් කියලා කියන්නේ අහක දාන්නට ඕන එකක් නෙමෙයි. හොඳයි. දැන් මේ කතාවට බුදුහාමුදුරුවෝ දේශනා කරන කතා නිදාන කතා තුනක් තියෙනවා. මං තුනම කියන්නේ නැහැ, දෙකක් කියලා ධර්ම කරුණුවලට යන්න. ඔන්න අපේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ වස්සමාදන් වුණු භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට වස් පවාරණී කරලා වැඩම කරනවා. මේ වැඩම කරන ගමන් මේ හාමුදුරුවරුන්ට දැක ගන්නට ලැබුණ ගිනි ඇවිලෙන ගෙයක්. මේ ගිනි ඇවිලෙන ගෙට උඩින් කපුටෙක් ඉගිල්ලිලා යනවා. මේ ඉගිල්ලිලා යන කවුඩ අර ගින්දර රස්නේට අහුවෙලා පිච්චිලා මැරෙනවා. මේ කාරණාව දැක්ක කවුද? අර වැඩම කරන භික්ෂුන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා කල්පනා කරනවා, මේ තරම් ඉඩ තියද්දි මේ කපුට ඇයි මේ ගෙට උඩින්ම ගියේ? මේ ගින්දරට අහුනේ, පිච්චිලා මැරුනේ පණ පිටින්. මේක භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවොත් කරුණු දැනගන්නට පුළුවන් කියලා හිතේ තියාගෙන මේ හාමුදුරුව වැඩම කරනවා. ඔය කතාවේ ඔය හාමුදුරුවරු බුදුහාමුදුරුවෝ ළඟට එනවා, වැඩම කරනවා. උන්වහන්සේට ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. උන්වහන්සේ පිළිතුරක් දේශනා කරනවා. ඒ දේශනා කරන පිළිතුර මං පස්සේ කියන්න. දෙයන්නන් දෙවනි කතාවට. තවත් ස්වාමීන් වහන්සේ නමක් වස් පවාරණේ කරලා නැවකින් වැඩම කරනවා. මේ වැඩම කරන හාමුදුරුව වඩින නැව හදිස්සිය මුහුද කුණාටුවකට ආවුණා. ඉතින් කුණාටුව නවතින්නේ නැහැ, දින කිහිපයක් තිබුණා. ඒ වාගේ වෙලාවකට මුහුද නැවක ගමන් කරනකොට රීතියක් තියෙනවා. ඒ කාලේ තිබුණු රීතිය තමයි මේ නැවක අවාසනාවන්තයෙක් ඇති කියලා එයාව තෝරන්න කුසපත් අදිනවා. එහෙම කුසපත් ඇදලා තේරෙන කෙනාව මහ මුහුදට පණ පිටින් බිලි දෙනවා. එතකොට කුණාටුව නවතිනවා කියන විශ්වාසයක් තිබුණා. අපේ ලංකාවේ විහාර මහා දේවියත් ඒ වාගේ බිලිදුන්නු කාන්තාවක් කියලා මහා වංශය අහලා තියෙනවා. ඒ බිලිදුන්නෙත් මුහුද ගොඩ ගැලුව නිසා කියලා අහලා තියෙනවා.
ඉස්සරෝක අහනකොට අපි හිතුව මුහුදට ගොඩ ගලන්න පුළුවන්ද කියලා. නමුත් සුනාමි ආපුවම තේරුණා ඒකටත් ගොඩ ගලන්න පුළුවන් කියලා. ඉතින් පින්වතුනි, මේ නැව එනකොට කුණාටුව නවතින්නේ නැති නිසා නැවියා මොකද කරන්නේ? සියලුම දිනා කැඳෙව්වා, කැඳවලා කුසපත් ඇද්දා. කවුරු හොයන්නද? අවාසනාවන්තයා හොයන්නේ. මේ සීට්ටු අදිනකොට කාලකන්ණි සීට්ටු හම්බුනේ කාටද? නැවියගේ ස්වාමි දියණියට, භාර්යාවට. නැවියා ටිකක් කලබල වුණා. මොනවා වුණත් නැවට කැප්ටන් වුණාට ගෙදරට ගියාම ඒක හරියන්නේ නැහැ. ඒක නිසා නැවියා මොකද කරන්නේ? දෙවනි පාරක් කුසපත් ඇද්දා. කවුද තේරුණේ? නැවියගේ ස්වාමි දියණියමයි. තුන්වෙනි පාරත් ඇයම තේරුණා. මෙයා කියනවා, අර ස්වාමීන් වහන්සේ බලාගෙන මෙයා කියනවා, මට මෑයව මුහුදට දාන්නට බෑ, මමත් එක්කලා ජීවත් වෙන්නේ, ඒක නිසා මෑ මුහුදට දාන්න. මුහුදට දැම්මහම උඩමතු වෙන්න ගත්තොත් මට හිතට වාවන්න බෑ, ඒක නිසා මෙයා උඩමතු වෙන්න මුහුදට දාන්න කියලා ඒ සේවකයන්ට පැවරුවා. එයාලා බර වැලි භාජනයක්, වැලි උරයක් මේ කාන්තාවගේ ගෙලේ බැඳලා එයා මුහුදට දැම්මා. ඒ සිද්ධිය හාමුදුරුව දැක්කා. උන්වහන්සේ කල්පනා කරනවා, මේකත් බුදුහාමුදුරුවන්ගෙන් අහලා බලන්නට ඕනේ කියලා. උන්වහන්සේත් බුදුහාමුදුරුවන්ගේ ළඟට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේට කාරණාව ඉදිරිපත් කරනවා. උන්වහන්සේ හේතුව දේශනා කරනවා. දේශනා කරන හේතුව මං පස්සේ කියන්නම්. දැයනවා පළවෙනි කතාවේ ඉතුරු කොටසට. මං ඉස්සරලාම කියපු කතාව මොකද්ද? හොඳයි, මට අමතක වුණු හන්දැව්වේ, ඔය පින්නතුන්ට මතකයි. හොඳයි, කපුටගේ කතාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඔය විපාක දුන්නේ ඒ කපුට පෙරභවයක කරන ලද අකුසල කර්මය. මේ කපුට පෙරභවයක මනුස්සාත්මික හිටියා. මෙයා කුඹුර සීසාණ්ඩ ගවයොත් එක්ක කුඹුරට ගියා. ගවය දෙන්න බැඳගෙන සීසාන්නට හදනකොට එක ගවයෙක් කුඹුර නිතර නිදා ගන්නවා. මේ ගොවියට ගොඩක් තරහ ගියා. ඒ තරහ පදනම් කරගෙන මේ ගවයා වියගහින් ලෙහෙලා පැත්තකට අරගෙන ගිහිල්ලා වියලුණු පිදුරු මේ ගවයාගේ ඇඟට දාලා පණ පිටින් පිච්චුවා, ඇති තරම් නිදා ගනින්කෝ කියලා. මෙන්න මේ කරන ලද අකුසල කර්මය විපාක දෙමින් නවුදිල්ල අදත් ඔය ආකාශ ගමන් කරනකොට ඒ ගින්නට අහු වෙලා පිච්චිලා මැරුණේ ඒ කර්ම විපාකයක් විදියට තමයි කියලා දේශනා කළා. ඒ කර්මය කරන වෙලාවේ හටගත්ත විපාකය විපාක සිතක් විදියට තමයි මේ කවුඩට විපාක දුන්නේ. න මාතරේන කතං, න පිතරේන කතං, න ඥාතිසාලෝහිතේන කතං. එයාගේ අම්ම කරපු දෙයක්, තාත්ත කරපු දෙයක්, සහලේ නෑයෙක් කරපු දෙයක් නෙමෙයි. අත්තනාව කතං පාපකම් වුණා, තමා විසින්ම කරන ලද පාප කර්මයක විපාකයක් ඔය භුක්ති විඳ කියලා දේශනා කළා. ඊළඟට පින්වතුනි, තව දෙවනියට කියපු කතාවම බාණ්ඩක අමතක වෙන හැටි මේ වයස හඳ වෙන්න ඇති නේද? මොකද්ද මන් දෙවනියට කියපු කතාව? නැවියගේ නෝන මහත්තයාගේ කතාව. මට මතකයි, නින්දෙයි කියලා ඔබෙන් අහුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේට තියෙනවා අනිත් රහතන් වහන්සේලාට නැති, බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම විතරක් පවතින ඥාන හයක්. ඒ ඥාන හය හඳුන්වන්නේ සත් අසාධාරණ ඥාන කියලා. මේ ඥානවලින් දෙවනි ඥානය තමයි ඕනම සත්වයෙකුගේ අරමුණු කළොත් අතීත, වර්තමාන, කර්ම, අනාගත කර්ම විපාක තාන කියන තුන බලන්නට පුළුවන්. අරමුණු කරන සැනින් බලන්නට පුළුවන්. දැන් මුගලන් මහරහතන් වහන්සේ
සැරියුත් මහරහතන් වහන්සේ සත්‍යයකුගේ පෙර ආත්මයේ සිහි කරනවා නම් සිහි කරන්නට පුළුවන් අසංකේය කල්පේ එකක් දක්වා විතරයි. ඒ සිහි කරන්නටත් ඕනේ එකින් එක එහාට යන විදිහට. අසංකේය කල්ප එකකින් එහාට, ලක්ෂ එකකින් එහාට සැරියුත් තෙරුන් වහන්සේටවත් මුගලත් තෙරුන් වහන්සේටවත් කෙනෙකුගේ පෙර භවය සිහි කරන්නට බෑ. පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට අසංකේය කල්ප ලක්ෂ දෙකක් කෙනෙකුගේ පෙර ආත්මය සිහි කරන්නට පුළුවන්. ඒ සිහි කරන්නත් ඕන එකින් එක කියනවා. හැබැයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ඕනම සත්‍යයකුගේ ආත්ම ඕන ප්‍රමාණයක් එසනින් සිහි කරන්නට පුළුවන් ඥානයක් පහළ වෙනවා. ඒ ඥානය සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට හැර වෙන කිසිම කෙනෙකුට නැහැ. ඒකයි සද්දාසාධාරණ ඥාන කියලා කියන්නේ. ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අරමුණු කරනකොට භවයෙන් භවය යන්නට ඕනේ නැහැ. ඒ භවයම දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔය කාන්තාව පෙර භවයක මනුස්ස ලෝකෙ හිටියේ. ඒ මනුස්ස ලෝකෙ ඉන්නේදී විවාහ වෙලා නිවසකට ගියා. ඒ නිවසේ හිටියා සුරතලයට ඇති කරන බල්ලෙක්. ඒ බල්ලා මෙයාට ගොඩාක් ලෙන්ගත් වුණා. ඒකටත් හේතුවක් තිබුණා. ඊට ආත්ම ගානකට එහා පැත්තේදී ඒ බල්ලා මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා වෙලා ඉඳලා තියෙනවා. සත්තු පස්සෙන් එනකොට පරිස්සම් වෙන්න අපි දන්නේ නැහනේ. මේ බල්ලා ස්වාමියා වෙලා ඉඳලා තියෙනවා. ඒ පුරුද්ද නිසා තමයි මේ ජීවිතය තුළ මේ තරම් ලෙන්ගතු වෙන්නේ කියලා පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ජාතක පාළිය පුරාවට ඔය වාගේ සත්ව සම්බන්ධතාවයන් භවයෙන් භවේ ගමන් කරන හැටි ඇතුළත් වෙලා තියෙනවා. එළාට බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකාය අනමතග්ග සංයුත්තේ දේශනා කරනවා, මේ ලෝකේ යම් තාක් සත්තු ඉන්නවා නම් ඒ සෑම සතෙක්ම වෙලා අපි ඉපදිලා තියෙනවා, ඉදිරියටත් උපදින්න පුළුවන් කියලා. මේ ලෝකේ දැනට ඉන්න සත්තු අතරින් අපි ඒ සෑම සතෙක්ම වෙලා ඉපදිලා තියෙනවා, නොඉපදුණු ආත්මයක් නෑ කියලා. ඒ කියන්නේ පණුව වෙලා අසුචිවල පවා අපි ඉඳලා තියෙනවා, අවිද්‍යාව නිසා දන්නේ නෑ. එතකොට මෙන්න මේ බල්ලා මේ කාන්තාවත් එක්කලා මේ තරම් ලෙන්ගත්තු පෙර භවයක දෙන්න විවාහ ජීවිතයක් ගත කරපු නිසා සමහරට විවාහ වෙන්න කලින් ප්‍රාර්ථනා කරනවානේ, අපි නිවන් දකින කල් එකට එමු, ඔබෙන් තොර වූ සිහිනයක්වත් නෑ දකින්නේම, ඔන්න ඒවා ගෙව්වා කරනවා පස්සේ වෙනස් කරගත්තට. මුලින් ඒවා හරි හැඟීමෙන් කරලා මල් වට්ටියක් දෙන්න මේකට අරගෙන ගින් පූජා කරලා වැඳලා හදලා නෙවුව ප්‍රාර්ථනා කරන්නේ, පස්සේ කියවෙන එක වෙනම දෙයක්. මොන කරුමක මං පැටලුණාද කියලා සමහරුන්ගෙන් අහලා බැලුවොත් ඔබ තෘප්තිමත් වෙනවද ජීවිතය ගැන, ආය මුලට යන්න කැමතිද කියලා එකපයින් කැමති වෙයි. මෙහි ඉන්න අය එහෙම නැහැ, ඇමරිකාවේ එහෙම තමයි. එතකොට පින්වතුනි, දැන් ඒ වාගේ ප්‍රාර්ථනාවක් කළාම ඒ කාම භවයට ඇලිලා කරන ප්‍රාර්ථනාව නිසා නැවත කාම භවයට එන්න පුළුවන්. එතකොට මේ බල්ලා පස්සෙන් එන්නේ ඒ නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ කාන්තාවගේ පස්සෙන් මේ සුනකයා එනකොට එයාට විශාල ලැජ්ජාවක් ඇති වුණා. ඒ ලැජ්ජාව නිසා මෙයා මොකද කරන්නේ, මේ බල්ලා ළඟට කතා කරලා කෑම දෙන්න විදියට කතා කරලා බොහොම සෙනෙහසින් කතා කරලා ළඟට අරගෙන එයාගේ කරේ බර වාජනයක් බැඳලා, බර දෙයක් බැඳලා එයා දියකට දානවා. ඒ දියේ ගිලිලා මේ බල්ලා මැරෙනවා. මෙන්න මේ කරන ලද අකුසල කර්මය නිසා තමයි මෙයාට මේ විපාකය ලැබුණේ. ඔය නැවේ ගමන් කරනකොට මහ මුහුදට බිලි දුන්නේ ඒ නිසා කියලා දේශනා කරනවා. දැන් මේ දෙකම බුදුහාමුදුරුව දේශනා කරන්නේ මේට ක්‍රිස්තු පූර්ව 2600කට විතර එහා පැත්තේදී. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,
තමන් විසින් කරන ලද කර්ම වෙන්වෙන් වෙන්නේ නැතුව තමන්ටම විපාක දෙනවා, ඒක භවයෙන් භවයට ගමන් කරනවා කියලා දේශනා කරනවා. ඔය කර්මයක් කරනකොට හටගන්න ජවන්සිත් කියන එව තමයි විපාක දෙන්නේ. පින්නතනි මම මෙහෙම අත තියලා මෙහෙම ඔසවනකොට මේ අත ඔසවන්න හිතෙන් ශක්තිය දෙන්නට ඕනේ. ශක්තියට කියන්නේ ජවන කියලා. එතකොට අත ඔසවන්න ලබා දුන්නු සිත් ටිකට කියන්නේ ජවන් සිත් කියලා. මෙතන ඉඳන් මෙහෙම ඉස්සෙනකොට ඒ හිතෙන් ජවන් සිත් රාසියක් උපදිනවා. එක මොහොතකට එක කට්ටලයක් විදියට උපදින්නේ ජවන් සිත් හතක්. එක පාරක ජවන් සිත් හතක් උපදිනවාමයි අවසාන මොහොතේ තමයි ජවන් සිත් පහක් උපදින්නේ. විපාක දෙන්නේ ওই ජවන් සිත් කියන්නේ උව. ඉතින් අර බල්ලා මැරුවට ඒ බල්ලා මරන්න බල්ලා අල්ලන්න ඒ බල්ලා මරණ චේතනාව හදා ගන්නකොට ඒකට ඊළඟට අඬ ගහගෙන එක්කලා යන්න උස්සලා දාන්න ඔය කරන මොහොතේ අට ගන්නවා ජවන් සිත් රාසිය. ඒකේ එකක් විපාක දෙනකොට තමයි එක පාරක් මැරෙන්නේ. එතකොට අර සේරම විපාක දුන්නකොට කොච්චර කාලයක් යනවද බලන්න. ඉතින් ඒ නිසා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තම තමා විසින් කරනු ලබන කර්මවලට විපාකේ තම තමා විසින්ම විඳින්නට ඕනේ කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් අකුසල කර්ම විපාක දුන්නද නැද්ද? විපාක දුන්නා. බුදුරජාණන් වහන්සේට අකුසල කර්ම 16ක් වෙන්න විපාක දෙනවා. බුදුරජාණන් වහන්සේ පෙර භවයක මාළු මරණ ගමක ඉපදිලා වෙරළට අල්ලලා දඟලන මාළු දිහා බලාගෙන සතුටු වුණු නිසා මේ භවය තුල මොකද වුනේ? බුද්ධත්වයටපත් වෙලා හිස කකියන්නට ගත්තා. ඒ හිස කකියන්නට ගත්තු හිසේ කැක්කම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කර්මය නිසා තමයි ලැබුණේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේට පෙර භවයක සිද්ධ කරන ලද අකුසලයක් නිසා පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ගල් කැටයකින් ගහනවා. ඒක නිසා උන්වහන්සේගේ පය තුවාල වෙනවා. ඒ අකුසලයේ කොහොමද විපාක දුන්නේ? දේවදත්ත හාමුදුරුවෝ ගලක් පෙරලන්නේ ඒ කර්මයේ විපාක දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට විශාල කොන්දරුදාවක් හැදෙනවා. ඒ හැදුනට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මදක් සැතපෙනවා වැඩම කරලා. හේතුව මොකද්ද? පෙර භවයක තමන් මල්ලව පොරසූරයෙක් වෙනවා. තමන්ට වඩා උස මහත අභියෝග කරන මාන්නාධික මල්ලව පොරසූරයෙක් තරඟයට ඉදිරිපත් වෙලා එයා බිම දාලා කොන්ද කඩනවා. ඒ අකුසලේ නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා දේශනා කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයට සම්මා සම්බුදුරජාණන් වහන්සේට තමන් විසින් කරන ලද අකුසල කර්ම විපාක දුන්නද නැද්ද? විපාක දුන්නා. සමහර වේලාවට හිතේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ අකුසල කර්ම විපාක දෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේත් මිනිස්සෙයි. බුදුරජාණන් වහන්සේ කියලා බුද්ධත්වයට පත් වුණා කියලා අතීතයේ කරන ලද කර්ම වලට ලැබෙන විපාකය නවත්තන්න පුළුවන්කම නැහැ. උන්වහන්සේගේ එක වෙනසක් තියෙන්නේ අපට අකුසල කර්මයක් විපාක දෙනකොට හඳන් බලන්න යනවා, දොස්තර හම්බ වෙන්න යනවා, සෙච්කවි කියනවා, බෝධි පූජා තියනවා, අපි හරියට දුක් වෙනවා. ඒක අල්ලගත්ත නිසා රහතන් වහන්සේ කෙනෙකුට බුදුහාමුදුරුවන්ට අකුසල් විපාක දෙනකොට එහෙම අල්ලගන්නේ නැහැ. උන්වහන්සේ අකුසල් විපාක දෙනකොට ඒක අල්ලගන්නෙත් නැහැ, කුසල් විපාක දෙනකොට ඒක අල්ලගන්නෙත් නැහැ. ඒ ඇති කරගන්න ස්වභාවයට තමයි අවිජ්ජා කියලා කියන්නේ, විජ්ජා කියලා කියන්නේ. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේට ඔය ආකාරයට කර්ම විපාක දුන්නා. බුදුරජාණන් වහන්සේගේ කාලේ රහතන් වහන්සේලාට කර්ම විපාක දුන්නද නැද්ද? විපාක දුන්නා. එහෙම හාමුදුරුවෝ නමක් කියන්නේ රහතන් වහන්සේ නම? මුගලන් මහ රහතන් වහන්සේ. මොන පාටද? නිල් පාට මිනිස්සු දැකලා තියෙනවද? නැහැ.
ඉඳලා හිටලා ඔය වලියකට එහෙම ගිහින් එනකොට සමහර පැති නිල් වෙලා එනවා. නමුත් නිල් පාට මිනිස්සු නෑ. කාන්තාවගේ කොණ්ඩෙ මොන පාටද? කළු පාටයි. සින්දුවල කවිවල තියෙන කළු කෙස් කියලාද නිල් කෙස් කියලාද? නීල වරළ කියලා තියෙන්නේ. එහෙමනම් ඔබට යමක් හැඟෙනවද? සාහිත්‍යයට එනකොට කළු පාට මොන පාටද වෙන්නේ? නිල් පාට වෙනවා. මුගලන් හාමුදුරුව මොන පාටද? අන්ත කළුයි. කරමයට කළු පාට ලැබුණොත් දකින්න බැරි තරම් අප්‍රසන්නයි. මුගලන් මහරහතන් වහන්සේගේ ශරීරය ඒ ආකාරයට වෙන්නේ කරපු කර්මයක් නිසා. තවත් අකුසල් විපාක දීපු රහතන් වහන්සේ නමක් තමයි ලෝසක හාමුදුරුව. ලෝසක හාමුදුරුව පෙර රහතන් වහන්සේ කෙනෙකුට පූජා කරන දානයක් හාමුදුරු කෙනෙක් වෙලාම ගින්දරට දාපු විපාකයක් තමයි ඒ රහත් ඵලයට පත් වෙලා විපාක දුන්නේ. මුගලන් මහරහතන් වහන්සේ කරපු අකුසලයේ මොකද්ද? අන්නාරි අම්මයි තාත්තයි දෙන්න මරණව නේද? ගහලා ගහලා මරණවා. කවුරු කියපු නිසාද? බිරිඳ කියපු නිසා. එතකොට බිරිඳ කියපු දේ ඒ කාලේ මහත්තුරුත් අහලා තියෙනවා. අහලා අම්මගෙන් තාත්තගෙන් අයින් වෙන්න විතරක් නෙමෙයි, අම්මා තාත්තා මරන්න උනත් සෝදානම් වෙලා තියෙනවා. එතකොට මුගලන් හාමුදුරුවන් මේ තරුණයාව ඒ තැනට යොමු කරන්නේ කවුද? අර කාන්තාව. නමුත් කර්මයේ කළාට පස්සේ ඒ කර්මී කරන තැනැත්තට විපාක දෙනවද නැද්ද? විපාක දෙනවා. මුගලන් මහ රහතන් වහන්සේ අවීචි මහා නරකාදී උත්පත්තිය ලැබෙනවා. අවීචි මහා නරකාදී උත්පත්තිය ලැබෙන කෙනෙක් එතනින් මිදුණට පස්සේ එයාට බුදු වෙන්න රහත් වෙන්න බැරිකමක් නැහැ පින්වතුනි. බෝධිසත්ව කෙනෙක් කවදාක්වත් අවීචියක උපදින්නේ නැහැ. බෝධිසත්ව යන පාරමිතා පුරන්නට පටන් ගත්ත තැන ඉඳන්. එතකොට මුගලන් මහ රහතන් වහන්සේ අම්මට තාත්තට ගැහුවා. එතනදි කියනවනේ දී කතාවේ තියෙනවා, අපි මරුණට කමක් නැ පුතේ, ඔයා බේරිලා යන්න කියලා. අනේ එහෙම යන්න කියද්දි තමයි ගහලා ඒ කටයුත්ත කරන්නේ. ඉතින් ඒක නිසා මොකද උනේ? හොරු 500ක් ගහලා තමයි පිරිනිවන් පාන්නේ. මුගලන් තෙරුන් වහන්සේ බලාගෙන හිටියා කියනවා මේකෙන් මිදෙන්නට. ඊට පස්සේ කර්මයේ දැක්ක නිසා ඒ ගුටි පාර කාගෙන ඉඳලා භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ඇවිත්ලා අවසරය අරගෙන තමයි පිරිනිවන් පාන්නේ. එහෙම තාත්තෙක් මරපු ගිහි කෙනෙකුට ලැබෙන විපාකයේ බුදුහාඳුරන් කාලේ එහෙම තිබුණා. ඒ ජීවිතය කරලා ඒ ජීවිතේ විපාක ලැබෙනවා. ඒ කවුද? අජාසත්ත. අජාසත්ත මොකද කරන්නේ? ඔයාගේ තාත්තා මරණ. ඒ තාත්තා මරණ තැනට උපදෙස් දෙන්නේ කවුද? දේවදත්ත. දේවදත්ත කියන්නේ කවුද? අජාසත්තගේ එකට ඉගෙන ගත්ත යාළුවා. දේවදත්ත එන්නේ නිකන් නෙමෙයි. Tamanගේ තියෙන ආශ්චර්ය පෙන්නගෙන ඉන්නේ. උඩින් එන්නේ. මේ නාගයෝ බෙල්ලේ තියාගෙන ඔළුව උඩ තියාගෙන අභිඥාලාභීනේ. එහෙම එන්නේ. එයාවට පස්සේ එක පාරට අජාසත්ත බය වෙනවා. බය වුණු ගමන් කියනවා බය වෙන්න එපා මේ මම කියලා. එයාවිල ඊට පස්සේ තමයි ඔළුවට අදහස් දෙන්නේ. දැන් අපේ ළඟටත් එහෙම නෙන්නේ. රත්තරන් මුදු දාගෙන මාල දාගෙන හොඳ වාහනයක ඇවිල්ලා අයියෝ මෙව්වද ඉන්නේ. මේට වඩා එකක් තියෙනවා. කාටවත් කියන්න එපා කරමුද කියලා එහෙම නේද පටන් ගන්නෙ. ලංකාවේ එහෙම නැහැ, ජපානයේ එහෙමයි. එතකොට පින්වතුනි මේ ආකාරයට අර අජාසත් කුමාරයාගේ හිතේ තියෙන සිතුවිලි වෙනස් කරලා තාත්තා මරණ තැනට හදනවා. ඊට පස්සේ ගෙනිහිලා හිර කරලා තියනවා. අදටත් තියෙනවා රජගහනුවර බිම්බිසාර රජතුමා හිර කරලා තිබුණු හිරගේ. ඒක ඇතුළට ගියාම හරි සංවේගයක් හිතෙනවා. මං එක වතාවයි ගියේ, ඒ ඇයි කියන්න දන්නේ නැහැ. නමුත් එතෙන්ට ගියාට පස්සේ මහා අමුත්තක් දැනෙනවා. ඒක උඩ ආකාශේ පේන පුංචි සිදුරක් තියෙනවා වගේ තැන. ඉතින් මෙතන ඉර කරලා කණ්ඩ දුන්නේ බොණ්ඩ දුන්නේ නැහැ. රජතුමා සෝවාන් වෙලා හිටියේ. ඒ සෝවාන් වෙලා ඉන්න රජතුමා සක්මන් කර කර හිටියා. ඊට පස්සේ තමයි අජාසත්ත රජුරුව තීරණය කළේ යටිපතුල් පලන්න. ඉති වදකයොත් එක්කලා හිරගෙදරට ගියේ.
හිරගෙදරට ගිහිල්ලා ඊට පස්සේ ඒ එනකොට දැන් මේ රජතුමා රවුල් වවාගෙන අර පුංචි රිදික බැල්ලක් ඇඳගෙන හිටියේ. පුතා දැක්ක ගමන් දන්නව මොකටද එන්නේ කියලා. ඒ තරම් දරුණු හිතක් එයාට තිබුණේ කියන්නේ මේ තාත්තට දැනෙනවා. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක් ළඟට යනකොට හිත ඇතුලේ තියෙන දේ දැනෙන ඉවක් තියෙනවා. ඒ නිසා මේ තාත්තා පුතාට කියනවා, නුඹ පොඩි කාලේ මාගේ දෑතට ආරං පුතේ, සිඹ නැලෙව්වා පපුවට තද කරං පුතේ, ඒ හැම දෙයම අත අමතක කරන් පුතේ, ඇයි මම මරන්නේ මගේ රත් තරං පුතේ. ඔය කියන තාත්තා සෝවාන්. එයා දන්නවා සෝවාන් කෙනෙකුට මේ දේ කළොත් කොච්චර පාපයක් වෙනවද කියලා. ඊළඟට පුතා. එතකොට පුතා තාත්තට මේ දේ කළොත් කොච්චර පවක් වෙනවද කියලා. ඒක නිසා මේ ආදරේ ප්‍රකාශ කරනවා. නමුත් අජාසත්ගේ හිත තුළ තිබ්බ සිතුවිල්ල ඒකෙන් වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. එම්බල වදක ඉනි තොපි මෙය අහා පල්ලා, මේ මහරජා එළියට ඇද දාපල්ලා, මේ රජ අනයික් මං කර කර පල්ලා, මා කියනා ලෙසට දසවද දීපල්ලා. දැන් වද දෙනවා. වද දෙන්න කියන්නේ කාටද? බිම්බිසාර රජතුමාගෙම වද කියන්ට. වද දෙන්න කියන්නේ ඔය දෙන වද 10ක් තියෙනවා, ඒක කෙනෙකුට දරන්න බෑ. ඊට පස්සේ මේ තාත්තා කියනවා, වැරදි පුතේ වැරදි නුඹ යන පාරේ, දාරුණුයි පුතේ දාරුණුයි ලද ආවිචාරේ, නුඹ ලබනවා නම් මේවාද යෙන් මිහිර, මාර පන් මරණ එක පුතුනේ එක පාර. රජතුමත් මැදිහත් වෙනවා, කකුල් පළල ඒ අපරාධකාරී දණ්ඩනේ දෙනවා. මාලිගාවෙන් පණිවිඩයක් ලැබෙනකොට අතේ තියෙන ලේසෝදාගෙන මාලිගාවට යනවා, දරුවා ගන්නවා. දරුවන් නැතුව කාලයක් ඉඳලා තමයි අජාසත්ට දාව දරුවෙක් ලැබෙන්නේ. මේ දරුවා ලැබුණාම ලොකු සතුටක්. අජාසත් කියනවා, මගද රටට උරුමකාරයෙක් හම්බ වුණා කියලා. බොහෝම ආදරෙන් දරුවා අතට ගන්නකොට අජාසත්ගේ මව්දේවිය මව්බිස වඬනවා. මව්දේවිය අඬනවා. බිම්බිසාර රජතුමාගේ දේවියගේ ඇස් දෙකට කඳුළු වෙනවා. ඊට පස්සේ මෙයා එකපාරට අහනවා, අම්මේ මේ තරම් සතුටු වෙන්න පුළුවන් දවසේ ඇයි අඬන්නේ කියලා. එතකොට මේ අම්මා කියනවා, පුතේ උඹ චූටි කාලේ උඹේ තාත්තත් උඹට ආදරේ කළේ වාගේ, උඹට ගොඩාක් ආදරේ කළා. උඹ කුසට ආපුහම මගේ හිතට ආසාවක් ආවා, දොළ දුකක් ආවා. දොළ කියලා කියන්න පින්නතුනි හදවත් දෙකක ඇති වෙන ආසාව. ද්විලය කියන එක තමයි දෝල කියන්නේ, ලයන්න මූර්තජයි. එතකොට හදවත් දෙකක ඇති වෙන ආසාවට තමයි දොළ කියන්නේ. එහෙම වුණාම ඒ තාත්තා ඒක හරිය ආදරෙන් හොයලා දෙනවා. ඉතින් මට ආවේ ආසාව මේ උරයිස පළලා ලේ බොන්නේ. මට මේක කියන්න බෑ. ඒ තරම් බිම්බිසාර රජතුමා ආදරේ කළා. මං හිතේ කනස්සල්ලෙන් ඉන්නකොට මං හිටිය කාමරේට මගේ ඕවරයට ඔබේ පියතුමා ඇවිල්ලා මං ඉන්නද්දි මගේ ළඟට ඇවිත්ලා ඇහුවා, දේවියයි කියලා. මං කියාගන්න බැරුව ඉන්නකොට
මට බල කරලා කිව්වා කියන්න කියලා. ඒ වෙලාවේදී මම කිව්වා මේ පමණ කලක් ඉවසාගෙන ඉවත නොදා මම රජ මැදුරේ සිටියා දුක් කඳුළු සලා මේකයි මගේ දොළ දුක මම කියමි හඬා මට ලැබුණ හිතුණා ඔබේ උරය පලා. එදා පුතේ දකුණු අතින් ඉනේ තිබුණු රත්තරන් කිනිස් අරගෙන වම් අතේ උර ඉස්සට තියලා ඇදලා මට ඇති තරම් ලේබොණ්ඩ කියලා ආදරෙන් මට ලේබොණ්ඩ දුන්නා. උඹ ඉපදිලා බමුණන් මාලිගාවෙන් පිටකරන්න කියද්දි මගේ පුතා මං පිටකරන්නේ නැහැ කියලා මාලිගාවේ තියාගෙන සෑමදාම රාජකමේ රාජකාරි කරන්න පටන් ගත්තේ උඹ හුරතල් කරලා. එක දවසක් හුරතල් කරනකොට උඹ කෑ ගහලා ඇඬුවා. ඒ කෑ ගහලා ඇඬුවේ උඹේ අතේ විසර ගෙඩියක් තිබිලා මේ තාත්තා ඒ විසර ගෙඩිය කටට ඇරගෙන කට ඇතුලේ තියද්දි මේක පුපුරුවා. පුපුරපු සරව ටික උඹේ තාත්තා ගුඩුස් ගාලා ගිල්ල පුතේ උඹට රිදෙයි උඹ කෑ ගහයි කියලා අත එලියට ගත්තේ නැතුව ආදරෙන් තියාගෙන හිටියා. එහෙම සෙනෙහස දක්වපු එහෙම හදපු තාත්තට තමයි අද උඹ හිරේ දාලා කණ්ඩ බොණ්ඩ නොදී වද දෙන්නේ කියනකොට අජාසත්ගේ කවදාක්වත් නැති දරු කැක් පිය කැක්කුමක් කකාරගෙන ඉඳ ගත්තා. අජාසත් දරුවා දීලා ම හිරගෙදරට ගිහිල්ලා බලනකොට බිම්බිසාර රජතුමාගේ මිනිය දකින්නේ. ඔබ දන්නවද අජාසත්ට එදා ඉඳන් කවදාක්වත් රැට නිඳ ගියේ නැහැ. අජාසත් බුදුහාමුදුරුවෝ දකින්නට යන්නේ නිඳ ගියේ නැති නිසා. ඒ අනකොට පරිසරයම නිස්කලංකයි. අර ජීවක වෙද මහත්තයාගෙන් අහනෝ ඔබ මං එක්කලාවේ අමාරුවේ දාන්න නේද කියලා. නෑ, භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නව මහා සංඝයා එක්කලා. කහින හඬක්වත් කිවිසන හඬක්වත් නෑ. රජතුමා ඒ නිහඬ බව දැකලා මොකද්ද දන්නවද ප්‍රාර්ථනා කළේ? මගේ පුතා උදායි භද්‍රත් මේවාගේ සන්සුන් වේවා කියලා. පුතා ගැන බයක් තාත්තගේ හිතේ ඇති වුණා. අජාසත්ට නිඳ ගියේනේ. අජාසත් තමයි ශ්‍රද්ධා ඇත්ත උන් අතර ඉදිරියෙන් හිටියේ. ප්‍රථම ධර්ම සංගායනාවට සියලු අනුග්‍රහය දක්වන්නේ. අජාසත් රජතුමාට සාමාන්‍ය ඵල සූත්‍රයේ දේශනා කරනවා. නැගිටලා යන්න යනකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කරනවා, ආනන්ද තාත්තනම රජාසත් නැගිට්ටනම් නැගිටින්නේ මාර්ගඵල අවබෝධ කරගෙන කියලා. නමුත් තාත්ත මරපු නිසා ඒ දේ කරන්නට බෑ කියනවා. අජාසත් මැරෙනවා. ඒ අකුසලයේ පදනම් කරගෙන පුතා අතින් මැරෙන්නේ අජාසත් නිරේත් උත්පත්තිය ලැබෙනවා. හැබැයි දේවදත්ත ඉන්න අවීචිය නෙමෙයි, ඒ අවීචියේ ඔසුපත් නිරේක උත්පත්තිය ලබන්නේ දේවදත්ත හාමුදුරුවන්ට කලින් අජාසත් නිරයෙන් මිදෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි, අජාසත් රජතුමත් ඒ දේ කරනවා බුදුහාමුදුරුවන්ගේ කාලේ. ඒක විපාක ඒ භවයේ තුලම අත්විඳිනවා. ඉතින් ඔය ආකාරයට බුදුහාමුදුරුවන්ගේ කාලය තුල සමහර අය කරපු පෞරහතන් වහන්සේලා පවා වින්දා. ඔය පින්නතුන් අහල ඇති එඩ්ගා කේසි කියලා කෙනෙක් ගැන ක්‍රිස්තු වර්ෂ 17 වන සියවසේ ඇමරිකාවේ වර්ජිනියා බීච් කියන ප්‍රදේශේ පහළ වෙන්නේ. කේසිට කිව්වේ අරුම පුදුම අනාවැකි කියන්නා කියලා, වර්ජිනියා වෙරළේ අනාවැකි කියන්නා කියලා. ජිනා සර්විනාරා කියලා නෝනා කෙනෙක් රිසර්ච් එකක් කරනවා. මේ එඩ්ගා කේසිගේ තොරතුරු එකතු කරලා ඒ කරන රිසර්ච් එකට නම දෙනවා මිනි මෙන්සන්ස් කියලා.
ඒක සිංහලට පරිවර්තනය කරනවා ඔය කන්නි මහර සුමංගල හාමුදුරුවෝ. ඔය කිරින්දවැල පැත්තේ වැඩ ඉන්නේ. ඒ පොතේ ඇතුළත් වෙලා තියෙනවා කේසි කියන පුජ්‍යලයා කියවන ලද තොරතුරු මහා ගොඩක්. අදටත් වර්ජිනියා බීච් පුස්තකාලේ ඒ සෑම තොරතුරක්ම කේසි නමින් සංරක්ෂණය කරලා තියෙනවා. කේසි කියලා කියන්නේ අසහාය හැකියාවක් තිබුණු කෙනෙක්. කේසිට පුළුවන් වුණා සොයං මෝහන නිද්‍රාවටපත් වෙලා අනිත් අයගේ ජීවිත ගැන කියන්නට. පින්වතුනි, දවසක් මට දුරකථනයකින් කතා කළා පරිතර අමාත්‍යංශ වැඩ කරන මහත්තයෙක් කියලා. මහත්තේ ඒ මහත්තයා කතා කරන මහ පුදුම තොරතුරු ටිකක් කිව්වා. ඒ තොරතුරු ටික හරි පුදුමයි. ඊළඟට ආයේ භාවනා වැඩසටහනකට නුවරට වැඩම කළාම මමයි මගේ යාළු හාමුදුරු කෙනෙකුයි දවසක භාවනා වැඩසටහනක් උදේවරුේ මට තිබුණේ කරන්න. මං කරලා අවසන් වුණාම එතන භාවනා කරපු අවුරුදු 45ක විතර අම්මා කෙනෙක් මා පුදුම කතා ටිකක් කිව්වා අපි දෙන්නට. ඒකත් පුදුමයි, මං එක පස්සේ කියන්නම්. එද්ගා කේසිගේ තොරතුරු ගොඩක් තියෙනවා. මම එක කතාවක් විතරක් කියන්නම්. කේසිගේ ළඟට ආපු ගොඩක් අය ආව රෝගවලට. ඒ කේසි කියපු සේරගේම ඒ රෝග සුව කරගන්නට පුළුවන් වුණා. අංශයක් පණ නැතුව ගිය එක දරුවෙකුගේ ස්ට්‍රේ එකටවත් අහුුණේ නැති දෙයක්. කේසි කියනවා මේ දරුවගේ මෙන්න මේ පැත්තෙන් දතක් ඇවිත් තියෙනවා. ඒ දතට මෙන්න මේ ස්නායු තෙරපෙනවා. ඒක නිසා මොළයට මේක බලපාන නිසා මේ අංශ පණ නැත්තේ. ඒ දත ඉවත් කරන්න කියනවා. ඇත්තටම බලනකොට ඒක තමයි සිද්ධ වෙන්නේ. සෙරමිනාරා මේ කරුණ මේ පොතේ ඉදිරිපත් කරනවා. ඊළඟට කේසි මෙහිම කියවගෙන යනකොට පෙර ආත්මවල තොරතුරු කියවුණා. ඒක තමයි පුදුම සහගත වෙන්නේ. මොකද කේසිට බෞද්ධ ආභාසයක් ලැබුණු කෙනෙක් නෙමෙයි. ඒ වෙනකොට ත්‍රිපිටකය ඉංග්‍රීසියට පරිවර්තනය කරපු යුගයකුත් නෙමෙයි. ක්‍රිස්තු වර්ෂ 17 වන සියවස කියන්නේ. කේසිගේ ළඟට එක්කලාව පිරිමි ළමයි. මේ පිරිමි ළමයාට තිබුණු ගැටලුව තමයි සමාජ විශාල අවමානයක් මෙයාට ලැබෙනවා සමාජයට ගියාම. ඉතින් කේසි ළඟට එක්කලාව කේසි මෝහන නිද්‍රාවටපත් වුණා. එයාගේ ළඟ යාළුවා ඉන්නවා. යාළුවා තමයි අහන්නට ඕනේ. ඒතකොට තමයි කේසි කියන්නේ. එක්කොත් බිරිඳ අහන්නට ඕනේ. ඉතින් කේසිගේ යාළුව අහන, ඔබට පේනවද මේ ඉදිරියෙන් ඉන්න දරුවෝ මොකද්ද මෙයාගේ ගැටලුව? ඊට පස්සේ කියනවා මෙයා මිනිස්සු අතරට ගියාම ලොකු අවමානයක් මෙයා ගැන පැතිරිලා තියෙනවා. ඒ පීඩාවෙන් ඉන්නේ. ඔබට මොකද හිතෙන්නේ කියනවා. කේසි කියනවා මට පේනවා ප්‍රංශය, මට පේනවා ප්‍රංශ රාජමාලිගාව, මට පේනවා මේ රාජමාලිගාවේ ඉන්න චිත්‍රශිල්පියෙක්. එයාට ලස්සනට කාටූන් චිත්‍ර අඳින්නට පුළුවන්. රජතුමා මෙයාට හරි කැමතිනේ. මේ චිත්‍ර ශිල්පියාට මාලිගාවේ ඕන තැනක යන්න පුළුවන්. දවසක් මෙයා දකිනවා මාලිගාවේ පිරිමි දෙදෙනෙකුගේ අශෝභන අශීලාචාර හැසිරීමක්. මේ දෙන්න මෙයාට පිං සෙන්ඩු වෙනවා මේක කියන්න එපා කියලා. නමුත් මේ චිත්‍ර ශිල්පියා මේක සෑම කෙනෙකුටම පතුරවනවා. ඒ විතරක් නෙමෙයි, මේ චිත්‍ර ශිල්පියා කාටූන් චිත්‍රවලින් මේ දෙන්නගේ හැසිරීම චිත්‍රවලට නගලා පැතිරෙව්වා. එදා අර දෙන්න ගොඩක් දුකටපත් වුණා. එයාලට මාලිගාවේ රැඳෙන්න බැරුව ගියා. එයාලා මෙතනින් යන්න ගියා. ඒ චිත්‍ර ශිල්පියාගේ මූණ තමයි ඔබට තියෙන්නේ. ඔබ එදා කරපු දේ තමයි දැන් මේ ලැබෙන්නේ. ගෑනු ළමයෙක් එනවා, එයාගේ තුනටියෙන් පල්ලෙහා පණනේ. කේසි කියනවා රෝමේ නීරෝ කියන පාලකයාගේ ඥාතියක් ඥාතිවරියක් ඔබ. වහල් ගෑනු ළමයෙක් සිංහ කූඩුවට දානවා, එයා බොහොම ලස්සනයි, ඔබ රූපේ නිසා ඉදිමිලා හිටියේ මාන්නාදික වුණා. මේ ගෑනු ළමයා සිංහයා විසින් ගැහුවට මැරුණේ නෑ. නමුත් ගහපු පාපාරට ඒ ගෑනු ළමයාගේ මස්වැදැල්ලක් ගැලවුණා. ඒක එල්ලෙන්න ගත්තා. ඔබ බොහෝම මානින් එතෙන්ට ගිහිල්ලා ඒ ගෑනු ළමයාගේ මේ මස්වැදැල්ලට එන අවමන් කරනවනේ. අද ඔබේ තුනටියෙන් පල්ලෙහා පණ නැත්තේ එදා කරපු අවමාන නිසානේ කියලා. ඔබ මේවා පිළිගනීද නැද්ද කියන්න මං දන්නේ නෑ. නමුත් මේ ඇතුලේ තියෙන තොරතුරේ තියෙනවා කේසි බුදුදහම අදහපු කෙනෙක් නෙමෙයි. කේසි කියන කෙනා බයිබලයේ කියවපු ක්‍රිස්තියානි භක්තිකයේ. හැබැයි කේසි කියවන ජාතිවල මොකද්දෝ දෙයක් ඇතුළත් වෙලා තියෙනවා.
ඉතින් ඒක නිසා ඔය කේසිගේ කතාවක් මල් ලංකාවේ සිද්ධියක් කියන්නම්. ඔය පින්නතුන් අහලා ඇති ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන දොස්තර මහත්තයා ගැන, මෝහන වෛද්‍යවරේ බොහොම ප්‍රසිද්ධයි ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නවා. එයා මෝහන ප්‍රතිකාර කරනවා. එයාගේ ළඟට එක්කලාව ගෑනු කෙනෙක් නම පියවති. පියවතීගේ තිබුණු ආබාධය තමයි මේ කන් දෙකේ ආබාධයක්. කන කැක්කුමයි, ඒක සුව වෙන්නේ නැහැ. ඉතින් පියවතී ග්‍රැන්විල් මහත්තයා ළඟට එක්කලා ගියා. එතනදී ග්‍රැන්විල් ධර්මවර්ධන මහත්තයා පියවතී මෝහනය කරනවා. මෝහන නිද්‍රාවට පත් කළාට පස්සේ පියවතී පෙර ආත්මයක් ගැන කියනවා. එයා කියනවා, මම පිරිමි කෙනෙක්, ඔබේ නම මොකද්ද මම දන්නේ නැහැ. ඔබ විවාහ වෙලාද? ඔව් විවාහ වෙලා. ඔබ විවාහ වුණ නෝනගේ නම මොකද්ද? කමලාවතී කියනවා. මෙතන හිමයි නෑ නේද? ඒක තමයි කියන නම, කමලාවතී කියලා කියනවා. ඊට පස්සේ කියනවා, හොඳයි මේ සිදුවීම කියන්නේ. දැන් මෙයා කියනවා, මම දර කපල විකුණනවා, කුලී වැඩ කරනවා, කැලේ අද්දර තමයි අපි ජීවත් උනේ. ඉතින් බිරිඳ මමත් එක්කලා නිතර ගැටෙනවා. එදත් අපි දෙන්න ගෝරි වුණා, මම බිරිඳ ගෙදරින් පැන්නුවා. එතකොට මෙයා කියනවා, ඔබ කියන්නේ බොරු. නෑ ඇත්තමයි, මං බිරිඳ ගෙදරින් පැන්නුවා. එතකොට ඩොක්ටර් කියනවා, නෑ නෑ ඔබ කියන්නේ බොරු. ඊට පස්සේ මෙයා කියනවා, ඔව් කාටවත් කියන්න එපා, මං බිරිඳ මරණවා. කොහොමද මැරුවේ? අපි දෙන්න බහින් බස් වුණා. මම පොල්ලක් අරගෙන බය කරන්න යාට ගැව්වා. ඒ පාර තදින් වැදුණා. ඒ වැදෙනකොට හිසෙන් ලේ ගලනවා. මෙයා කෑ ගහනවා, මාව මරන්න එපා කියලා. ඊට පස්සේ මෙයාගේ මිනිය මං හංගනවා. ඒ පැත්තෙන් යන්න ගියා. ඊට පස්සේ මොකද, මගේ කන් දෙක රිදෙනවා. ඇයි කන් දෙක රිදෙන්නේ? බිරිඳ කෑ ගහන සද්ද එනවා කියලා. ක්‍රිස්තු වර්ෂ 21 වන සියවසේ ශ්‍රී ලංකාව කියන රටේ ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන කියන ඩොක්ටර්ගේ ළඟට එන පියවතී කියන ගෑනු කෙනා කන් දෙක රිදෙන්නේ ඇයි කිව්වහම, පෙර ආත්මෙක පිරිමි කෙනෙක් වෙලා බිරිඳට ගහනකොට එයා කෑ ගහන ශබ්ද ඇහිලා කියලා කියනවා. ක්‍රිස්තු වර්ෂ 17 වන සියවසේ ඇමරිකාවේ එඩ්ගා කේසිගේ ළඟට ආපු දෙන්නෙක් ගැන තොරතුරු කියනවා, ඔබ අද අවමන් විඳින්නේ පෙර භවයක ප්‍රංශයේ ඉඳන් ඔබ කරන ලද ක්‍රියාවක ප්‍රතිඵලයක් කියලා. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ඉන්දියාව කියන රටේ පහළ වුණු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හිසේ කැක්කුම හැදෙනකොට, කොන්ද කැක්කුම හැදෙනකොට දේශනා කරනවා, මහණෙනි මේ පෙර භවයකදී මම කරන ලද මාළු අල්ලලා ඒ මාළු දඟලන දිහා බලලා සතුට වුණ නිසා මේ හිසක කියන්නේ. මල්ලවපර තරංගයකදී ප්‍රතිමල්ලවයට ගහපු නිසා, කොන්ද කඩපු නිසා මේ කොන්ද රිදෙන්නේ කියලා. දැන් මේ කරුණ තුන සංසන්දනය කරලා බලන්න. ඔබේ ජීවිතයේ අත්දැකීම් එක්කලා ගලපගෙන බලන්න. අප විසින් කරනු ලබන දේ පිට යන්නේ නැහැ. ඒව අප කරා ගමන් කරගෙන ඉනවාමයි. ඒක නිසා පින්වතුනි, සෑම මොහොතකම කල්පනා කරන්න, තවත් කෙනෙකුට කඳුළු වෙන දෙයක් කළොත් ඔබට කඳුලක් කුරුම වෙනවාමයි. තවත් කෙනෙකුගේ ජීවිතේ රැවට්ටුවොත් ඔබටත් රැවටින්න වෙනවාමයි. ඔබ අනිත් අය රවට්ටලා සතුටු වෙයි, අරයාමට රැවටුණා, එයාමට අහුණා කියලා. හැබැයි කවුරු හරි කෙනෙක් ඔබව රවට්ටනවා කියලා දැනගත්තොත් ඔබේ හිතට කොච්චර දුකක් එනවද? ඇයි මෙච්චර අවංකමාව රැවට්ටුවේ කියලා. එදා ඔබේ හිතට එන සිතුවිලි බලන්න, මේ මිනිස්සයාට හොඳක් වෙන්න එපා, මේ මිනිස්සයාට යහපතක් වෙන්න එපා, මේ මිනිස්සයාට hina වෙන්න පුළුවන්, ඔබ හිතනව නේද එහෙම? තව මිනිහෙක් ඔබව රැවට්ටුවාම, ඔබ රැවටුණා කියලා දැනගත්තාම ඔබේ හිතට දැනෙන දුක, ඔබේ හිතට දැනෙන වේදනාව, ඔබ ඒතනත්තාට කරන සාපේ ඔබට මෙවි මෙවි පේනව නේද? ඉතින් ඔබ කවුරු හරි කෙනෙක් රැවට්ටුවොත්, වංචාවකට පත් කළොත්, එයා කවදා හරි දවසක ඒක දැනගත්තොත් එයාගේ හිතට මොකක් හිතෙයිද? එදාට එයාටත් ගොඩක් දුක හිතෙයි, ඔබ ගැන තරහක් උත්යයි. සෝබා දහම කියන්නේ මහ පුදුම දෙයක්. එයාමට ඔක්සිජන් දෙනවා, ඒ ඔක්සිජන් නැත්තම් මට ජීවත් වෙන්න බෑ. මගේ ඇඟට යන ඔක්සිජන් තප්පරයක් යන්නත් කලින් මහා විස වායුවක් බවට පත් වෙනවා. ඒ විස වායුව මගේ ඇඟ ඇතුලේ තියාගෙන ඉන්න බෑ. තියාගත්තොත් මං මැරෙයි. ඒක නිසා මං නාසයෙන් එළියට දානවා. එළියට දානකොට ගහක්ගේ ඔක්සිජන් ටික ලං කර ගන්නවා.
ගහ කඳට මේක තැන්පත් කරගන්නවා. මට වතුර නැතුව ජීවත් වෙන්න බෑ. මං පොළවෙන් වතුර ටිකක් බොනවා. දීලා ටික වෙලාවක් යනකොට මට ඉන්නට බෑ. කෙල වශයෙන් මුත්‍රා වශයෙන් පිට කරන්නට ඕනේ. පිට කරන්න තැනක් නෑ. මට වතුර දීපු පොළවට මං අහපව් දානවා. ඒක අපූර්වට පොළව පිළිගන්නවා. එහෙමනම් සෝබා දහමත් මාත් එක්ක විශාල ගනුදෙනුවක් තියෙනවා පින්වතුනි. මා කන්නේ සෝබා දහමේ ජාති, මා බොන්නේ සෝබා දහමේ ජාති, මට ලෙඩක් ඇදුනොත් බේත් පෙත්තක් කරලක් කියලා දෙන්න සෝබා දහමේ ජාති. මගේ අත තියෙනවා, වැටිලා මගේ අත කැඩෙනවා. ගහක කොළ ගන්නවා, පුතු ගන්නවා, මුල් ගන්නවා, මල් ගන්නවා, ඒක අඹරනවා, ඒක මෙතෙන්ද බඳිනවා, කැඩිච්ච අත හරියනවා. ඒ අය කියන්න මං දන්නේ නෑ. මට සෙම්ප්‍රතිස්සියාවක් හැදෙනවා. මං කොත්ත මල්ලි ටිකක් ගන්නවා, පාවට්ට ටිකක් ගන්නවා, ඒක තම්බනවා, නාසයට දුම් අල්ලනවා, මගේ සෙම්ප්‍රතිස්සියාව අඩු වෙනවා. ඇයි කියන්න දන්නේ නෑ. නමුත් ඒක සිද්ධ වෙලා තියෙනවා. අපි කන්නේ කොච්චර ගත්තත් සෝබා දහමේ ජාති නේද? ඒ වාගේම අඳින්න ගන්න ඇඳුමෙන්න සෝබා දහමෙන් නේද? ගෙයක් හදන්න ගන්න සියලු ජාති දෙන්න පොළව නේද? ගඩොල් කැටයක් ගත්තත්, ටයිල් කැටයක් ගත්තත්, උළු කැටයක් ගත්තත් ඒ සෝබා දහමෙන් දෙන ජාති නේද? එහෙනම් මගේ ජීවිතේ පවත්වගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය දෙනවා, භෞතික සම්පත් දෙනවා, කණ්ඩ කෑම ටික දෙනවා, බෙහෙත් ටික දෙනවා, ඒ වාගේම ජීවත් වෙන්න ඕනේ ආශ්වාස කරන ඔක්සිජන් වායුව දෙනවා, මං පිට කරන කාබන් සෝබා දහම පිළිගන්නවා. එහෙනම් සෝබා දහමේ යම් රිද්මයක් තියෙනවා. මේන් මේ රිද්මයට තමයි ධර්මය කියලා කියන්නේ. මේ රිද්මයට පටහැනි වෙනවට තමයි අධර්මය කියලා කියන්නේ. ඒ රිද්මයට පටහැනි වුණු තැනදී ඒකට විපාක ඵලයක් විඳින්න වෙනවාමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඒ සෝබා දහමේ රිද්මය තමයි ධර්මය කියලා දේශනා කළේ. එක්තරා ඉංග්‍රීසි කියමනකින් කියනවා, "There is only one religion in the world, but 100 of the sentences about it" කියලා. There is only one religion in the world. මේ ලෝකෙට තියෙන්න ඕන එකම එක ආගමක් පමණයි. But නමුත් 100 of the sentences about it අර්ථකථන 100කටත් වඩා තියෙන්නට පුළුවන්. ඒක නිසා ඒකට තමයි විශ්ව දහම කියන්නේ, ඒකට තමයි ලෝක දහම කියන්නේ, ඒකට තමයි සෝබා දහම කියන්නේ. ඇයි මං ඉපදුනේ කියන්න දන්නේ නැහැ. ඇයි මං ජීවත් වෙන්නේ කියන්න දන්නේ නැහැ. ඇයි මං මැරෙන්නේ කියන්න දන්නේ නැහැ. මට රිදෙන්නේ, මං හිනා වෙන්නේ ඇයි කියන්න දන්නේ නැහැ. නමුත් ඔය සෑම මොහොතකම හිතක් එක්කලා මං ගනුදෙනු කරනවා කියන්න දන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, බල්ලට හිතෙන් වැඩ ගන්න බෑ, හරකට හිතෙන් වැඩ ගන්න බෑ, එළුවට හිතෙන් වැඩ ගන්න බෑ, ඔටුවට හිතෙන් වැඩ ගන්න බෑ. හැබැයි මිනිහට පුළුවන්. ඒක නිසා මේ හිත වඩන්න සම්පාදේත කිව්වේ එකයි. අප්‍රමාදේන කිව්වේ කල් දාන්න එපා කිව්වේ එකයි. ඒක නිසා පින්වතුනි, අජ්ජේව කිච්ඡං ආතප්පා, අද කළ යුතු දේ අද කරන්න. කෝජඤ්ඤා මරණං සුවේ, හෙට නැවත අපිට මරණයේද කියලා දන්නේ නැහැ. ටයිම් ඇන්ඩ් ටයිඩ් වෙයිට් ෆෝ නෝ මෑන්. කාලයයි රැල්ලයි මිනිහ එනකල් බලාගෙන ඉන්නේ නැහැ. මෙහෙම හිටියට මට ඉංග්‍රීසිත් පුළුවන්. ඒක නිසා පින්වතුනි, ලෝවැඩ සංගරාවේ වීදාග මහාමුදුරුවකට කියනවා, අද ආදේ මාරු පින් කර ගන්නේ, කෙලෙසද සෙට මාරු නීති සිතන්නේ. ඒක හන්දා මේ මොහොතේ කල්පනා කරලා ඔබේ හිත අතිසේ පිරිසිදු කරගන්න. බුදුහාමුදුරු උපමාවක් දේශනා කරනවා, ඊතලය වැදුණු මිනිහෙක් නම් වෙන්නේපා කියලා. මොකක්ද ඒ උපමාව? මිනිස්සෙක් ඉන්නවා, එයාට ඊතල පාරක් වදිනවා. ඒක යාගේ පපුව පසාරු කරගෙන යනවා. ඒක විසපෝපු ඊතලයක්. මේ මිනිස්සයා වේදනාවෙන් බිම වැටෙනවා. එතෙන්ද එනවා කරුණාව තියෙන මිනිස්සේ. ඒ මිනිස්සයා ඇවිල්ලා එයාගෙන් අහනවා, මොකද එයාට ඊතලය වැදිලා? ඉක්මනට බේජ්ජේන්ඩ යන්න හදනවා. එතකොට මෙයා කියනවා, හා හා එපා, මම මේකට බේත් කරන්නේ, මේ ඊතලය මට මගද රටේ එකක්ද, කොසල් රටේ එකක්ද, උදේන රටේ එකක්ද කියලා දැනගන්නට ඕනේ. ඊළඟට මේ ඊතලය හදලා තියෙන ලෝහ වර්ගය
මොන වර්ගයේද කියලා දැනගන්නට ඕනේ. ඊළඟට මේ ඊතලය විදින ලද දුර කොයිතරම් දුරක ඉඳන්ද කියලා දැනගන්නට ඕනේ. ඊළඟට මේ ඊතලයේ විද්ද පුජ්‍යලයා මේ ඊතලයේ විදින්නට කලින් වේගය ගත්තේ දන ගහගෙනද එක දනක් බිම ඔබලා අනිත් දන නමාගෙනද හිටගෙනද කියලා දැනගන්න ඕනේ. ඔන්න ඔය ටික දැනගන්නකල් ප්‍රතිකාර කරන්න යන්න දෙන්නේ නැ අයිනවා හොම්බට නේද? එතකොට බුදුහාමුදුරුව අහනවා, මහණෙනි ඔබට මොකද හිතෙන්නේ? තංකින් මඤ්ඤසි මොකද හිතෙන්නේ? මේ මිනිස්යාට මෙවුවා දැනගෙන ප්‍රතිකාර කරන්න ගත්තොත් ප්‍රතිකාරයක් ලැබෙනවද නැත්නම් මැරෙනවද? මරණය හා සමාන දුකටපත් වෙනවද? මරණය හා සමාන දුකටපත් වෙනවා. ඒ නිසා මහණෙනි මම ඔබට උපදෙස් දෙන්නේ ඊතලේ හදපු රට ඊතලේ ආපු දිසාව විද්ද මිනිස්යා ගැන වැඩක් නෑ. දැන් මේ වෙලාවේ මට ඊතලේ වැදිලා තියෙනවා. ඒකෙන් මම වේදනාවටපත් වෙලා මේ වේදනාව නැති කරගන්න ප්‍රතිකාරයක් ගත්තොත් හොඳා කියන එක හිතන්න කිව්වා. එක හාමුදුරු කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි මේ ප්‍රශ්න ටිකට මට උත්තර දුන්නේ නැත්තම් මං සිවුරු ඇරලා යනවා කියලා. බුදුහාමුදුරුව අහනවා, මම ඔබට කිව්වද යම් දවසක සාති මගේ ළඟට ඇවිත් පැවිදි වෙන්න මේ ප්‍රශ්නවලට උත්තර දෙනවා කියලා? නෑ. එහෙනම් මේ ප්‍රශ්නවලට උත්තර මගෙන් ලැබෙන්නේ නෑ කියලා. ඒක නිසා වඩා වැදගත් වෙන්නේ මොකද්ද? අපේ හිතේ තියෙන දුක නැති කරගන්න එක. ඒ නැති කරන්නට අවශ්‍ය කරන මාවතක් ක්‍රමවේදයක් බුදුහාමුදුරුව දේශනා කළා. බුදුදහම කියන්නේ ආගමකට සීමා වුණු චින්තනයක් නෙමෙයි. ඕනම කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් අවිහිංසක ප්‍රතිපදාවක්. ඒක නිසා ඔබේ සිතට ඕනෑකම ඇති කරගන්න, ඔබේ කටින් පිට කරන වචන යහපත් කරගන්න, අයහපත් වචනයක් ඔබ කාට හරි දුන්නොත් ඒ වචනේ ඔබට දවසක පොදිය පිටින් හම්බ වෙනවා කියන එක හිතන්න. ඔබේ කයින් යමක් කරනකොට කවුරුවත් රිදෙන්නේ නැති දෙයක් කරන්න, කවුරු හරි රිදෙන දෙයක් ඔබේ අතින් කළොත් ඔබට පොදි පිටින් ඒක අනාගතේ භුක්ති විඳින්න වෙනවා කියලා හිතාගන්න. පින්වතුනි, කැමති වුණත් අකමැති වුණත් ජීවත් වෙනවා කියන්නේ කර්ම රැස් වෙන එකට තමයි. ඒ මොකද මේ ජීවිතේ මට හම්බ වුණේ කර්මකෙන් නිසා. අවිද්‍යාවත් කර්මයක් තෘෂ්ණාවත් සිතක් කියන කරුණු නිසා ලැබුණනම් ප්‍රතිසන්දිය ජීවිතය එයා ජීවත් වෙනකොට අවිද්‍යා කර්ම තෘෂ්ණා රැස් කරනවා. ඒක නැතුව යන්නේ රහතන් වහන්සේ කෙනෙකුගෙන් විතරයි. ඉතින් ඒ ස්වභාවය ඇති කරගන්න පුළුවන් හිතක් තමයි අපට ලැබිලා තියෙන්නේ. ඒක නිසා ඔබ වෘතිය කරන්න, රැකියාව කරන්න, ජීවත් වෙන ගමන් හිතාගන්න මම මගේ ජීවිතයේ කොතන හිටියත් ජයග්‍රහණී කරගන්නවා කියලා හොඳ මිනිහෙක් වෙන්න උත්සාහ කරන්න. හොඳයි පින්වතුනි, මීට වඩා මං කාලෙ ගන්නෙ නෑ. අවසාන වශයෙන් මෙන්න මේ චුට්ට හිතාගන්න. සසර සායුර පැද යන දීවි නමැති නැව බින්දේ නාමෝත කහට කිව හැකිද තව ගල්ලවා දමා පොරවාගෙන සිටින හැව මිනිසුනි සිතනු යම් දවසක මැරෙන බව. මමත් මැරෙන මිනිහෙක් කියලා හිතාගෙන ජීවත් වෙන කෙටි කාලය පණ තියන ජීවිතයේ මලමිනියක් කරගන්නේ නැතුව ජීවත් වෙන්න. දයාව හොඳයි රෝපණය කරගන්න හිතේ, කරුණාව හොඳයි ලං කරගන්න හිතට, ආදරය හොඳයි ලං කරගන්න හිතට, මුදිතාව හොඳයි ලං කරගන්න හිතට. ඒ හොඳ ගුණධර්ම ළඟ තියාගෙන හොඳ මිනිහෙක් වෙන්න අයහපත්යයි හැඟෙන සිතුවිලි ඔබ පුළුවන් තරම් අයින් කරන්න. ඒ හැකියාවේ ශක්තිය අප සෑම දිනාටම ලැබේවා. මේ ජීවිතය තුළ කරදර කම්කටොළු දුරු වේවා, යහපත උදා වේවා අප සෑම දිනාටම. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය
මේ ජීවිතය තුළදී අවබෝධ කරගන්නට ශක්තිය ලැබේවා කියලා සාදු කියන්නේ. හොඳයි, පරිස්කාර පූජා කරන්න ඉන්පස්සේ පින් අනුමෝදන් කරලා දේශනාව නිමා කරමු. අරුණික පින්වතුනි, අද පූජාවට සහ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ රාත්‍රී දන්සල සඳහා දායකත්වයේ උසනු ලබන්නේ රාණි අතුකෝරාල මහත්මිය, ශ්‍රියාලතා ලියනගේ මහත්මිය ඇතුළු විහාරස්ථ දායක දායිකා පින්වත් පිරිස විසින්. ඒ වගේම තරුණ පිරිසත් මම දැක්ක හරිය කැපවීමෙන් කටයුතු කරන්නේ, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව. ඒකත් මං අගය කරනවා ගොඩාක්. අරමුණ තමයි ඕමාන් රට පාලනය කරන සුල්තාන් කාබුස් රජතුමාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් පිහිටෙන් නිරෝගී සුවය ලැබිලා තව චිරාත් කාලයක් මේ කටයුතු සිද්ධ කරන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ශ්‍රියාලතා මහත්මියගේ මිය පරලොව ගිය අම්මට තාත්තට, ශ්‍රියාලතා මහත්මියගේ දියණිය වන ප්‍රියංකා මිනවියට සිත ප්‍රාර්ථනා කරනවා. මිය පරලොව ගිය අම්මා තාත්තා ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. රාණි අතුකෝරාල මහත්මියගේ මියගිය පියතුමා වන ඩී.ජී. අතුකෝරාල පියතුමාට, හින්නි නෝනා අතුකෝරාල මෑණියන්ට, හෙන්රි අතුකෝරාල සොහොයුරාට පින් අනුමෝදන් කරනවා. ඒ ඇතුළු නමින් මියගිය ඥාතීන් සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරනවා. පස්වෙනි උපන්දිනයේ සමරන තෙනුල්ලියා දෙවුලිනි දුවට සෙත් ප්‍රාර්ථනා කරනවා. පවුලේ සැමට, දුවා දරුවන්ට, මුණුපුර මිනිපිරියන්ට ආශිර්වාද කරමින් ධර්ම අවබෝධය ලැබේවා කියලා පතනවා. ශ්‍රියන්ත පෙරේරා මහත්මියගේ වර්ෂයකට පෙරාතුව මියගිය පියතුමා වන පෙරේරා ගුණසේකර ආදරණීය පියතුමාට, ඒ ඇතුළුව මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. රේණුකා ප්‍රියංගනී ගමගේ මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අසනීපයෙන් පසුවන ආරශීලවතී මෑණියන්ට මහත්මියට ඉක්මන් සුවය නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවස්ථාවට සහභාගී වෙන, දන්සැලට සහභාගී වෙන මේ සියලුම දෙනාගේ නමින් කාලයාත්‍රා කළ පින් බලාගෙන ඉන්න සියලු ඥාතීන්ට මේ රැස්කරගත්තු පින් අනුමෝදන් කරමු. ඒ අය සුගතිගාමී වෙත්වා, නිවන් අවබෝධ කර ගනිත්වා කියලා සාදු නාදයෙන් පින් අනුමෝදන් කරන්න. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, මේ රටවල් වල රාජකාරී කරන ඔය පින්නතුන්ට ආරක්ෂාව ලබා දෙන සේක්වා, මේ රටේ රජතුමාට ආරක්ෂාව ලබා දෙන සේක්වා, ඒ වගේම දුවා දරුවන්ට නිවෙස්වල ජීවත්වන අයට ආරක්ෂාව ලබා දෙන සේක්වා, ඔබ වහන්සේලා දිවයිසුරු වර්ධනය කරගෙන නිවන් අවබෝධ කර ගනිත්වා කියලා සාදු නාදයෙන් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේ දායකත්වයේ දරණේ නම් සඳහන් කළ සියලුම පින්වතුන්ටත්, ඒ වගේම විශේෂයෙන්ම මේ මොහොත දක්වාම මට ආරාධනා කරපු සෝමපාල මහත්මයා, ඒ වගේම ගුවන්තොටුපළට ආපු මොහොතේ ඉඳන් මෙතනට එනකල්ම විශාල පිරිසක් මට කරුණාවෙන්, ලෙන්ගතුකමින්, සහෝදරත්වයෙන්, සෙනෙහසින් ගරු කළා. ඒ වගේම වැඩ ඉන්නට ඉතාම නිදහසේ චමින්ද මහත්මයා ඉතාම නිදහසේ මට වැඩ ඉන්නට අවස්ථාව සලස්සලා දුන්නා. මේ දවස් ටිකේ මට දාන පූජා කළා. මං ඒ තැන්වලට වඩම් වාගෙන ගියා. ඉතින් මේ ඉන්න ටිකේදී මට පිටතැනක ඉන්නවා කියලා හැඟුණෙත් නැහැ, දැනුණෙත් නැහැ. ඒ වගේම වැඩසටහන් වලදී ඔය පින්නතුන් ගොඩාක් හොඳින් මේ කටයුතු වලට සම්බන්ධ වුණා. ඒ වගේම තානාපතිතුමන් කාර්ය මණ්ඩලයේ මේ සඳහා ලොකු සහයෝගයක් ලබා දෙනවා. සභාපතිතුමා ප්‍රසන්ත මහත්මයා ගොඩාක් හොයලා බලනවා මේ ගැන. ඒ වගේම අපේ ලේකම්වරුන් දෙපළම, ඒ දෙදෙනාමත්, ඒ වගේ භාණ්ඩාගාරිකතුමන්ලා, මේ සියලුම දෙනා මං නම් සඳහන් කරන්නට යන්නේ නැහැ. ඒ වගේ මේ මල්ලාසන සුද්ධ කරලා, බෝධිය පිරිසිදු කරලා, චෛත්‍ය පිරිසිදු කරන පින්වතුන් බොහොම කැපවීමෙන් කරන්නේ අයයි. ඒ වගේම දන්සැල දෙන්න ඔය පින්වතුන් දවස් 10ක් තිබ්බත් 10ම ඉදිරිපත් වෙනවා. ඒ පින්වතුන් මේ ස්ත්‍රී පුරුෂ තරුණ එහෙම ભેදයකින් තරව කරන්නේ නිසා මේ වෙනුවෙන් සහයෝගය දක්වන සියලු දෙනාටත් මං මහන කරගෙන මේ පාරේම යන්න මට කියලා දුන්නු මගේ ගුරුහාමුදුරුවන්ටත්,
මං මේ ලෝකෙට බිහි කරලා මං මහාන කරන දවසේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ගෙදර ගිය මගේ අම්මට තාත්තටත් ඒ වාගේම මේ අවස්ථාවට සහභාගි වෙන ඔය පින්නතුන්ගේ අම්මලට තාත්තලටත් ගුරුවරුන්ටත් අප සෑම දිනාටම මේ පින හේතු වේවා. චිත්ත පීඩා කායික පීඩා දුරු වේවා. සැනසීම සතුට උදා වේවා. අප සෑම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්නට නුවණ ලැබේවා කියලා සාදු කියන්නේ. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සියලුම පින්වතුන්ට තුනුරුවන් සරණ ලැබේවා.